watching. නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගුඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද මෙම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් රූපස දිලේ පුදින ගොයමක් සේම මසුරන් දෙරන ආකාසේ තරු සේම අත නොයෙහිසා බඩකට පුරවනු කෝම නොඉඳින් මලේ අත පොරවා හැමදාම අහස තනි වේද විදුලිය කෙටුවාම පොළොව බය වේද මම බිම බැලුවාම මුද ගොඩ වේද ගොඩ රැළ ගැසුවාම කුසේ ගිනියාද අලසව හැඬුවාම වැවකට මුලයි දාසෙන්ලා බිහිවීම දුකකට මුලයි බුද දස්ලා නොලැබීම සාගතයට මුලයි දහදිය නොසැලීම
පැරකුම්වා දවස සිහලුන් නැතිවීම සාගතයට මුලයි දහදිය නොසැලීම පැරකුම්වා දවස සිහලුන් නැතිවීම අයිබෝවන් තෙරුවන් සරණයි නැන පහන දහම් පඳුර කාලීන දහම් සාකච්ඡා. ඇත්තටම අපේ සිත් නිවන, අපේ සිත් සනසන, විසිරුණු අපේ සිත් නැවත එකතු කරන නැන පහන අදත් ආරම්භ කරන්නයි අපේ මේ සූදානම්. අපි රටේ කීර්තිමත් ගුණාත්මක ප්‍රමිතිගත ව්‍යාපාරික ආයතනයක් වන අපේ වෝග් ජුවලර්ස් ආයතනය, එබැගින් අපේ රටේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් වන අපේ මේ TNL රූපවාහිනිය, මේ 20 වන අවුරුද්දටත් ඔබ වෙත පිදෙන නැන පහන. පින්වතුනි, ඔබ දන්නවා මේ අවුරුදු 20 පුරාවටම අපේ අරමුණ, බලාපොරොත්තුව, අදිෂ්ඨානය වුණේ වඩා යහපත් දැහැමි, ඒ වගේම නිවැරදි සමාජයක්. අන්නේ සඳහා අපි මේ වටිනා උතුම් දහමෙන් අපිට ලබා දෙන මේ වටිනා උතුම් ආදර්ශයන් මඟ පෙන්වීම තවදුරටත් සොයා යන්න අදත් අපි ආරම්භ කරමු සුපුරුදු විදියටම අපේ නැන පහන. අද නැන පහනෙන් ඔබේ මගේ රටේ නැන පහන් දල්වන්න අපි ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරා ගාන ශ්‍රී ඥානෝභාස යෝගාශ්‍රමාධිපති, ඒ වගේම දිදුල මාධ්‍යචාලයේ ගරු සභාපති, ත්‍රිපිටක විශාරද, අතිගෞරවනීය අතිපූජනීය අපේ මාලිකාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේට, අපේ හාමුදුරනේ ඔබ වහන්සේව දෙපා නැමැති තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා නැන පහනට අවසරයි නායක හාමුදුරු. ඒ වගේම අද දවසේ අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා අපේ මේ නැන පහනට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්ය අපේ දයාරෝහණ අතුකෝර්ණ මැතිතුමාටත්, මහාචාර්යතුමනේ ඔබතුමාවත් ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කරා අද දවසේ අපේ නැන පහනට අපේ ජයන්ත රත්නායක මැතිතුමාටත්, අපිට සිටින බොහොම දක්ෂ සංගීතවේදියෙක්, ගායකයෙක්, හොඳ කලාකරුවෙක් ඔබතුමාවත් ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි, පිටු ගියවර වැඩසටහන ගැනත් පොඩ්ඩක් මතක් කරලා මද වැඩසටහන ආරම්භ කරන්න ඕන. මොකද ගියවර අපේ 20 වැනි අවුරුද්දේ ආරම්භක වැඩසටහනේ නිසාම ගියවර අපේ නැන පහනට ඔබ දැක්කා අපේ වෝග් ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ අපේ අනුරු හේමචන්ද්‍ර මැතිතුමා සහභාගී වුණා. ඔබේ ප්‍රතිචාර ගොඩක් අපිට ලැබුණා. ඒ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මේ 20 වැනි අවුරුද්දටත් වෙනද වගේම, හැම දවසකම වගේම, හැම අවුරුද්දකම වගේම නැන පහනෙන් ඔබත් සමග දහමත් එක්ක දහමට අනුව ගොඩක් දුර යන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි පින්වතුනි, අද නැන පහන හරි ලස්සන මාතෘකාවක් අපිට ලැබෙනවා. අද දවසේ අපේ තේමාව, මාතෘකාව සමබර ජීවිතය සහ ආර්ථික කළමනාකරණය. කොහොමද අපි අපේ ජීවිත බැලන්ස් කරගන්නේ? එහෙම නැත්නම් මේ අපිට දැනෙන, අපේ ජීවිතවලට දැනෙන මේ මහා ආර්ථික අර්බුදේ කොහොමද අපි ගැලවෙන්නේ? මේ විද්වතුන් සමග හොඳට කල් වේලා අරගෙන පැහැදිලිව කතා කරමු මේ මාතෘකාව ගැන. නායක හම්දුරනේ, සමබර ජීවිතය සහ ආර්ථික කළමනාකරණය අද දවසේ අපේ මාතෘකාව. මම මෙන්න මෙහෙම ඇහුවොත් නායක හම්දුරනේ මට සමා වෙන්න, හැබැයි මම කැමති මේ ප්‍රශ්නය ඉස්සෙල්ලම අහන්න. අපි දන්න විදියට, අපි අහලා තියෙන විදියට අපේ දහම කියන්නේ නිවන් යන්න උගන්වන දහම, දුක ගැන උගන්වන දහමක්. එහෙමයි අපි අහලා තියෙන්නේ. ඉතින් එහෙම දහමක මේ සමබර ජීවිතයක් ගැන, සතුට ගැන, ආර්ථික කළමනාකරණය ගැන එහෙම දේවල් කතා කරනවාද? ඒ සඳහා ඉඩක් තියෙනවද? කොහොමද අපේ හාමුදුරනේ හොඳ ආරම්භයක් අපිට ලබා දෙන්නේ? අවසරයි නායක හාමුදුරනේ. හොඳයි, තෙරුවන් සරණයි චාමික මහත්මයා, අපේ මහාචාර්ය මැතිතුමනි, අපේ ජයන්ත රත්නායක මැතිතුමනි, විශේෂයෙන්ම අවුරුදු 20ක් පුරාවට නැන පහන තුලින් නිරන්තරයෙන් මහා ජනතාවගේ, ලංකාවාසී බොහෝ ජනතාවගේ
නුවණැස පහළ කරලීම තමයි සිද්ධ කළේ. හැමදාමත් අපේ සෝම හාමුදුරන්ගේ පටන් මේ නැන පහන තුළින් ජීවිතයේ ඇත්ත කතාව කියල දෙන්න චාමික මහත්මා ඇතුළු ඒ හිටපු පිරිවර TNL ආයතනය තුළින් නිරන්තරයෙන් කැපවීම කිරීම පිළිබඳව නම් පුදුම සතුටක් තියෙනවා. චාමික මහත්මයා මේ වැඩසටහන බොහෝ පිරිසක් බලනවා, බොහෝ පිරිසක් නරඹනවා. ඒ තුළින් ජීවිතවලට යමක් එකතු කරගන්න මහන්සි වෙන බොහෝ පිරිසක් ඉන්නවා. චාමික මහත්මයා මේ බුද්ධ ශාසනය තුළ බෞද්ධයන්ට සහ දේව ආගම විශ්වාස කරන යම් අයට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි කියමු පන්සලක් ගත්තොත් එහෙම ජයන්ත මහත්තයෝ, බුදු පිළිමය ගාවට යන පිරිස අඩුයි, හැබැයි දෙවියෝ ගාවට යන පිරිස වැඩි නේ. ඒ මොකක් නිසාද? දෙවියෝ යමක් දෙනවා, හැබැයි බුදුරජාණන් වහන්සේ මොනවත්ම දෙන්නේ නැහැ. හැබැයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙවියන්ටවත් දෙන්න බැරි දෙයක් තමයි දෙන්නේ. ඒ නිසාන බුදුරජාණන් වහන්සේ ළඟට මධ්‍යම රාත්‍රියේ දෙවිවරු එන්නේ. දැන් දවල් රාත්‍රී 10 සිට රාත්‍රී 10 දක්වා ගත්තම චාමික මහත්මයා බුදුරජාණන් වහන්සේ ගාවට දෙවිවරු තමයි ප්‍රශ්න අරගෙන ඉන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ චාමික මහත්මයෝ මේ නිවන ගැන පමණක් කතා කරපු, ඒ නිවනෙන් පමණයි සතුටක් තියන්නේ කියලා දේශනා කරපු උතුමෙක් පමණක්ම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධනය ගැන කතා කරනවා, පෞල් ජීවිතය ගැන කතා කරනවා, දරු සම්පත් ගැන කතා කරනවා, දයාබර බිරිඳක් ගැන කතා කරනවා, දයාබර ස්වාමිපුරුෂයෙක් ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම බෙදලා පෙන්නුවා. හැබැයි මිනිසුන්ගේ ඔළුගඩි වලට ඇතුල් වෙලා තියෙනවා චාමික මහත්මයා මේ බුදුරජාණන් වහන්සේ නිවන ගැන පමණයි කතා කරේ කියලා. ඒක සම්පූර්ණ වැරදි. දුක ගැන පමණයි. මේ අනිත්‍යයි දුකයි අනාත්මයි මේක විතරයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. චාමික මහත්මයා මොනම දෙයක්වත් ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේගේ 84,000ක් ධර්මස්කන්ධයෙන් එක සූත්‍රයක් අරගෙන බලන්න. අපි සිංහාලෝවාද සූත්‍රය ගමු. දැන් සිංහාලෝවාද සූත්‍රය ගත්තන් පස්සේ උන්වහන්සේ මේ ජීවිතය කළමනාකරණය කරගන්නේ කොහොමද? ආර්ථිකය කළමනාකරණය කරගන්නේ කොහොමද? තමන්ගේ සිතේ පහළවන හැඟීම් කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒ වගේම තමන් ආශ්‍රය කරන පුජ්‍යලයන් කළමනාකරණය කරගන්නේ කොහොමද? චාමික මහත්මයා මෙන්න මේක මිනිසු තේරුම් ගන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භෝග විනාශ වීමට හේතු. ඒ භෝග විනාශ වීමට හේතු දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ පහදනවා, බලන්න, සුර රහ මෙර පානය, නොකල්හි වීති සංචාරය. ඒ වගේම අපි ගත්තන් පස්සේ තව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දූ කෙලෙහිදීම පාපක ලාමක පුද්ගලයන් ආශ්‍රය කිරීම, අලස බව. මෙන්න බලන බුදුරජාණන් වහන්සේ මේ ධනය විනාශ වීමට, ආර්ථිකය විනාශ වීමට හේතුවන කාරණා දේශනා කරනවා. හැබැයි අපේ මිනිස්සු මේවා කියවනවා කෙලවරක් නැහැ, මේකේ අර්ථය ගන්නේ නැහැ. ඒ නිසා චාමික මහත්මයා මම මෙතන ඉතාම පැහැදිලිවම දේශනා කියන්නට ඕනේ මේ ජීවිතේ කළමනාකරණය කරගන්න හැටි අපිට බුදුරජාණන් වහන්සේ විතර, මේ ලෝකේ කිසිම කෙනෙක් අපිට කතා කරලා නැහැ. එහෙමයි නායක හඳුනි. මම හිතන්නේ පෙන්වතුනි හරි පැහැදිලි
පැහැදිලි කිරීමක් අපේ නායක හඳුර අපිට ලබා දෙනවා. නිවන තෙක් නිවන විදිය ගැන අපේ දහම අපිට උගන්වනවා. අපි කතා කරමු තවදුරටත් මේ මාතෘකාව තුළ අපිට බොහෝ දේවල් කතා කළ හැකි අද දවසේ. මයිලට ඔබ වෙන කැමති අපේ මහාචාර්යතුමා වෙත දයාරෝහණතු කරන මැතිතුමනි, අපිට හොඳ මාතෘකාවක් අද තියෙනවා, සමබර ජීවිතය සහ ආර්ථික කළමනාකරණය. අතිශය වැදගත් කාරණා දෙකක්, අන්‍යෝන්‍ය ලොකු සම්බන්ධයකුත් තියෙනවා මේ කාරණාව. කොහොමද අපි මේ මාතෘකාව එක පැත්තකින් පැහැදිලි කරන්නේ? මොකක්ද සමබර ජීවිතයක් කියලා කියන්නේ? ඒ තුළ ආර්ථික කළමනාකරණය මේට දායක වෙන්නේ කොහොමද, බලපාන්නේ කොහොමද, මේ කාරණේ මුලින්ම කොහොමද පැහැදිලි කරගන්නේ? බොහොම ස්තුතියි ගෞරවනීය අවසරයි. මම හිතනවා මාතෘකාව අපි හැමදෙනාගේම ජීවිතවලට හුඟක් දුරට අර්ථවත් වෙයි කියලා. එකක් තමයි සම්බර ජීවිතය කියන්නේ. සම්බර ජීවිතය කියන්නේ අපි ජීවත් වෙනකොට යම් කිසි විදිහේ මධ්‍යස්ථ බවක්, රටාවක් ඕනම කෙනෙකුගේ ජීවිතයට තියෙන්නට ඕන. එතකොට බුදුහාරු නිරන්තරයෙන්ම කතා කරනවා මේ අන්ත දෙකට යන්නේ නැතුව මධ්‍යම මට්ටමේ ජීවත් වෙන්න කියලා. එතකොට මේ අන්ත දෙකට ගියාම තමයි සම්බර බව බිඳෙන්නේ. ඕනම දෙයක එහෙමයි. දැන් මධ්‍යස්ථ බව තියෙනකොට මේ පැත්තත් පේනවා, මේ පැත්තත් පේනවා. එතකොට ඒක සම්බර සමතුලාවක ඉන්නකොට කිසියම් මානසිකවත් සැහැල්ලුවක් තියෙනවා. ඒ සම්බර ජීවිතයක වැදගත්ම දේ තමයි මේ සිතත් කයත් යන දෙකම යම් කිසි විදිහක මධ්‍යස්ථව රඳාපවත්වන තිබීම. ඒක එක පැත්තකට බර වුණාම, තුලාව එක පැත්තකට බර වුණාම ඒ පැත්තෙන් අර්බුදයක් එනවා. අපි සාමාන්‍යයෙන් ආයුර්වේද කියනවා වාපිස්සෙම්, මේ තුන හරියට කල්පනාකරණය කරගත්තොත් රෝග හැදෙන්නේ නැහැ කියලා. ඒකත් සම්බර බවක් තමයි. ඒවා නියමන්දව සම්බරව තාත්තාගෙන යන්න පුළුවන් නම් ඒ කායික රෝග හැදෙන්නේ නැහැ. මානසික රෝගත් ඒ වගේම තමයි. මානසිකව යම් කිසි විදියකට තදබල පීඩාවට අපි ලක් වුණොත් එහෙම, තදබල පීඩාවන් අපි නිකන් දුකකින් ඕනෑටදී දුක් කළා ඉන්නකොට, ඕනෑටදී තරහෙන් ඉන්නකොට ඒ සම්පූර්ණ ඉන්ද්‍රිය පද්ධතිය විකෘතියක් ඇති වෙනවා. එතකොට දැන් මුළු ඇඟම සකස් වෙලා තියෙන කිසියම්ම එක රටාවකට මෙන්න මේ නිසා මේ පවතිනවා. එතකොට අපි ආහාර ගන්නකොට යම් කිසි විදියකට අනවශ්‍ය විදියට වැඩියෙන් ගත්තොත් ඒ පද්ධතියම සම්පූර්ණයෙන්ම සම්බරබා බිඳිනවා. ඒ බිඳුනයි කියන්නේ රෝගී තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම තමයි ඒක හරියට නියම විදියට අපි මේ අප ඉන්ද්‍රියටම ගැළපෙන විදියට ගත්තොත් මුළු ශරීරයේම සම්බරබාවක් ඇති වෙනවා. එතකොට ඒක කායික වශයෙන්, මානසික වශයෙන් හැම ශේත්‍රයේම මේ සම්බරවතාව ඉතාම වැදගත් වෙනවා. ඊළඟට සම්මිසුත් එක වැඩ කරනකොට අපි තනියම නෙවෙයි ජීවත් වෙන්නේ, සමාජයක් එක්ක. සමාජෙත් එක්ක සම්බර ජීවිතයක් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා නම් ඒ සමාජයේ තිබෙන ජීවිත රටාවත් අපිට ගැලපෙනවා. අපි එතෙන්දිත් අපි අන්තවලට ගියොත් එහෙම කවුරුවත් ආශ්‍රය කරන්නේ නැහැ, හුදෙක්ම හුදකලා වෙලා ඉන්නවා, කිසිම මානසික සම්බන්ධයක් නැති වුණොත් එහෙම සම්බරවවා බිඳෙන්න පුළුවන්. ඒ වගේම නිකන් අපි ඉබාගාතය හැසිරුණොත් එතනත් සම්බරව බිඳෙනවා. එතකොට කායිකව බැලුවත්, මානසිකව බැලුවත්, සමාජීය බැලුවත්, හැම ශේෂ්‍යයෙන් බැලුවත් මේ සම්බරව කියන එක ජීවිතේට උඟාක් වැදගත් වෙනවා. සම්බර පුජ්‍යලයාට තියෙන පීඩාවල් ගැටලු අඩුයි. ඊළඟට මේ ජීවිතයක් සකස් කරගෙන අපි ජීවිතය කියලා අපි දර වශයෙන් ඉතාම සරලව ගත්තොත් එහෙම අපිට පේන ලෝකෙ තමයි අපි මේ ලෝකෙ ඉපදිලා මේ ලෝකෙ මේ යන. ඒතර ඒ කාලය තුල ඊට පස්සේ අපි කියමු මරණින් මතු ලෝකේ හරි උපදින පෙර ලෝකේ හරි අපි අමතක කරලා මේ ලෝක කාලේ හරි මේ ජීවිත කාලය තුල අපි ජීවත් වෙන්නේ කොහොමද? අපිට ජීවත් වෙන්න තියෙන්නේ ඉතාම හොඳින් සතුටින් ජීවත් වෙලා මේ යන්නේ. එතකොට ඒ සතුටින් සාර්ථකව ජීවත් වෙන්න තමයි බුදුහාරු නිරන්තරයෙන් උගන්වලා තියෙන්නේ. බුදුහාරු කිසිම තැනක උගන්වලා නැහැ මට හම්බෙලා නැහැ දුකෙන් ඉන්න කියලා අවස්ථාව. බුදු හැම වෙලේම බුදුහාරු කතා කරන්නේ සතුටින් ඉන්න හැටි. සුඛය ගැන මම සාමාන්‍ය හැම දර්ශනයක්ම කියවන එක්කෙනෙක් බුදුහාමුදුරුවෝ තරම් මේ සැප ගැන, සතුට ගැන, පරම සතුට ගැන කතා කරපු දර්ශනයක් නෑ ලෝකෙ. නිබ්බාණම් පරම සුඛං කියලා කියන්නේ පරම සැපත. බුදුහාමුදුරුවෝ කතාන්නේ මේ සරල මේ නිකන් ඕලාරික ග්‍රාම්‍ය සතුටක් ගැන නෙවෙයි. ඊට වඩා ටිකක් උත්තරීතර සතුටක් කරා අපිව ගෙනියන්න. අපි කොච්චර බුදුහාමුදුරුවන්ගේ ධර්මදේශනවල තියෙනවා. ඒත් අපි වරදවා වටාගෙන තියෙන දේක් තමයි මිනිස්සු දැන් සාමාන්‍ය මිනිස්සු මනක් කල්පිත කිසිම දෙයක් දන්නේ නැතුව කියන දේක් තමයි බුදුහාරු දුක් ගැන කල්පනා කර ඒකින්ද සතුටින් ඉන්න ඕනේ නැහැ, සතුට කියන එක පවත්වාගෙන යන්න ඕනේ නැහැ, එහෙම සැපක් නැහැ, එහෙම කතන්දරයක් නැහැ. දැන් බුදුහාරු එකතරක දේශනා කළ තැනම ගිහියන්ට ගිහි සැප කියලා වරගයක් තියෙනවා. ඒ ගිහි සැප හරි හොඳයි බුදුහාරු වර්ණනා කරනවා. ගිහි සැප හරි හොඳයි. ඊළඟට කියනවා පැවිදි අයට පැවිදි සැප කියලා තියෙනවා. ගිහි සැප වලට වැඩිය පැවිදි සැප හොඳයි. එතකොට ගිහි සැප නරකයි කියලා නෑ. ගිහි සැප හොඳයි. ගිහියෝ ගිහි සැප විඳින්නට ඕන. පැවිදුනාට පස්සේ පැවිදි සැප කියලා තියෙනවා. ඒක ගිහි සැප වලට වඩා ටිකක් උත්තරීතරයි. ඒ එහෙමයි බුදුහාමුදුරු හඳුල්ලා දෙන්නේ. ඒක සාර්ථක ජීවිතයක් නැතුව සාර්ථක උරුමේ ජීවන රටාවක් අපිට පවත්වාගෙන යන්න බෑ. ඒකද මේ ආර්ථිකය සකස් කරගන්න ආකාරය බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. කොහොමද අපි මුදල් උපයන්නට ඕන?
ඒ මුදල් ඉපයීමේ රටාව කියනවා, මුදල් පරිහරණය රටාව කියනවා, මුදල් පරිභෝජනය. මේ තුනම බුදුහාරු දේශනා කළ රාශිය සූත්‍රයක සූත්‍රයක පැහැදිලි කරලා තියෙනවා. රාශිය කියන පුත්‍රයාට මෙන්න මෙහෙමයි මුදල් උපයන්නට ඕන. ඒ උපයන මුදල ධාර්මික වෙන්නට ඕන, අසාහසික වෙන්නට ඕන. අධාර්මික සහ සාහසික අන්දම උපයනවා නම් ඒ මුදල වැඩක් වෙන්නේ නැහැ. ඒක බුදුහාරු එතන ඊට පස්සේ කොටස් තුනට කඩලා නැවත මේ ක්‍රම 10කට කොටස් කරලා වෙනවා. අපි මුදල් පරිහරණය කරන්න ඕන ක්‍රම ශිල්පේ. ඒ ටික විතරක් අපි දැනගත්තත් මම හිතනවා අපිට එදිනදා ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. කියන්නේ සරල ක්‍රමයක් මොකක්ද? මුදල් උපයීමේ තියෙන ධාර්මික බව සහ සාහසික අසාහසික බව. මුදල් පරිහරණයේ තියෙන ධාර්මික බව සහ අසාහසික බව. මුදල් පරිභෝජනයේදී ආහාර පරිභෝජනයේ තියෙන අපේ ධාර්මික බව. මෙතකොට මේ තේරම ගැලපෙනවා නම් අපි මුදල් උපයන්නේ ධාර්මිකව නම්, මුදල් පරිහරණය කරන ධාර්මිකව නම්, පරිභෝජනය කරන ධාර්මිකව නම් අනිවාර්යයෙන්ම ඒ ආර්ථික ජීවිතය ඉතාම සාර්ථකයි. ඒ කියන්නේ බුදුහාමුදුරු සූත්‍ර ගණනාවක්. දැන් අත්‍තරම අපි හුඟක් කරලා අපි කතා කරන සමහරලාට බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල් මට නම් මේක ලංකාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ගැඹුරුම දේවල් තමයි උගන්වන්නේ. බුදුහාඳුරු රාහතුන් වහන්සේලාට කියපු ධර්මදේශනා මේ අපි වගේට කියලා දෙන්න. එතකොට ඒක එක එක තල තියෙනවා. මොකද අපි ඒක දරන් ඉන්නේ වැඩේට මෙතන. අපි බුදුහාරෝ වර්ග කරනවා මිනිසුන් වර්ග හතරකට. සමහරු ඉන්නවා උග්ගටිතඤ්ඤ. උග්ගටිතඤ්ඤ කියන්නේ නිවන් දකින්න ඉතාම ආසන්නය. ඒ කියන්නේ පිපෙන්න ලෑස්ති වෙච්ච නෙළුම් වගේ. ඉරේලිය වැටුණාද පිපුණා. දැන් සරියුත් ආඳුරු බුගලට්නාඳුරු උග්ගටිතයි. ඒතකොට ඒ ගැඹුරුම ස්ත්‍රීතර ඥාන ශක්තිය හැබිය අය කාලයක් තිස්සේ පාරමිතා පුරවලා ඇවිල්ලා ඉති ඉහෙලම තරේ ඉන්න අය. එනේ ඒගොල්ලෝ තමයි උග්ගටිතයි. ඒගොල්ලන් තමයි ගැඹුරුම ධර්ම දේශනා කරලා තියෙන්නේ. මම නොවේ, මගේ නොවේ කියවද මූලපරියය සූත්‍රයේ තේරම දේවල් සූත්‍ර දෙහෙත් තියෙන්නේ ඒ වගේ රතුන්. ඊළඟට තකණ්ඩාමක් ඉන්නවා විපචිතඤ්ඤ කියලා. විපචිතඤ්ඤ කියලා කියන්නේ අච්චරම දක්ෂ නැහැ. අපි දැන් මනෝවිද්‍යාව කියන්නේ gifted අය තමයි අරගොල්ලෝ. gifted කියන්නේ උපදින හැම කණ්ඩායමක් අපේ මනෝවිද්‍යා ශාස්ත්‍රය අනුව කියනකොටම තේරෙනවා. දෙවෙනි කණ්ඩායම වෙනවා කියනකොටම තේරෙන්නේ නැහැ. දෙසරයක් කිව්වොත් තේරෙනවා. විපචිතයි. ඒකෝ බුදුහා ඒගොල්ලෝ සමහරట్లాට ඒගොල්ලන්ටත් නිවන් දකින්න පුළුවන්. හැබැයි ටිකක් කල් යනවා. ඒගොල්ලන්ට අවශ්‍ය උපදේශ ගුරු උපදේශ තියෙනවා. ඒගොල්ලෝ ටිකක් කියනවා. තව කණ්ඩායම් කරනවා ඤෙය්‍ය කියලා. ඤෙය්‍ය කියලා කියන්නේ තවත් ටිකක් මධ්‍යම කණ්ඩායමක්. ඔය අපි ළමයින්ට කියන්නේ ආධාරක් ගෙනල්ලා ගුරුවරයා ආධාරක පෙන්නලා මොන රූපසටහන් පෙන්නුවම එයාට තේරෙනවා. අර ඉස්සල්ලා ගේපු කියන මනෝමිම තේරුම් ගන්නවා. මෙයා රූපසටහන් දිහා බලලා තේරුම් ගන්නවා. ඔය තුන් දෙනාටම යම් කිසි තලයකට එන්න පුළුවන්. සෝ අන් සකුරුදාග නාග වරත් වෙන්න පුළුවන්. තව බහුතර කණ්ඩායමක් ඉන්නවා පදපරම කණ්ඩායම. ඒ පදපරම කණ්ඩායම බුදුහාර කියලා තියෙන්නේ ඒගොල්ලන්ට මේ ජීවිත කාලේ සාර්ථකව ජීවත් වෙන්න උගන්වන්න. මේ ජීවිත කාල සාර්ථකතර මේ කාලේ සාර්ථක වෙනවා මරණින් මතු අඩු ගන්න දිව්‍ය සම්පත්තර දෙවියෙක් කියලා හරි සතුටින් ඉන්න පුළුවන්. ඒ සියලු දෙනාම නිවන් දක්කන්න බුදුහාරු කොහෙවත් දේශනා කළා නැහැ. ඒකද මේ අපි වරද්දාගෙන තියෙන මොකද ලංකාවේ සියලු දෙනාම නිවන් දකින්න ගැඹුරු ධර්ම තමයි දැන් කියාගෙන ගිහිල්ලා. මට නම් නිතරම කියන්නේ අර ඕල් ලෙවල් වලට ගණන් පාස් වෙන්න බැරි එක්කෙනාට උපාධි ගණන් ගන්නවා වැඩක් දැන් කරනවා. එතකොට අන්තර ඕලෙවලුත් නැහැ, උපාධියක් නැහැ, ඔළුව නිකන් කරකැවිලා ගිහිල්ලා තියෙන එකක් තමයි තියෙන්නේ. කරන්න බෑ, බැරි බැරි වැඩ කියන්නේ මේ. දැන් සාමාන්‍ය පහේ ගණන් ගන්න ළමයට උපාධි ගන්න උගන්නන්න කිව්වොත් එන්නේ ඒ වගේ තමයි පදපරම කණ්ඩායම. පදපරම අය තියෙන්නේ මේ ලෝක ජීවිතය සාර්ථකව ගත කරන්න කොහොමද? මේ ඔබතුමාගේ මාතෘකාව තියෙන එක තමයි. ඒ කියන්නේ සමබර ජීවිතයක් ගත කරන්න මේ ආර්ථිකය පරිපාලනය කරන හැටි බුදුහාමුදුරුවෝ දේශනා කළ දෙනවා සූත්‍ර ගණනාවක. පත්තකම සූත්‍රයේ තියෙනවා, රාශේ සූත්‍රයේ තියෙනවා, කාම්බෝග සූත්‍රයේ තියලා යන වියග්ගපච්ච සිකාලෝවාද සුමේ සූත්‍ර ගණනාවම කියලා තියෙන ගිහියන්ට ගිහි ජීවිතය සාර්ථක කර. ඉතින් මේ අපි ගිහි ජීවිතය දැන් අපි ගිහියෝනේ. ඉතින් අපි ස්වාමීන් වහන්සේ අපිට නිවන් දකින්න ගැන කතා කරတာ කමක් නැහැ. මේ අපිට තියෙන මූලික දේ තමයි මේ සත්‍යයෙන් ජීවත් වෙන්නේ කොහොමද? මේ ජීවිත කාලය සාර්ථකව ගත කරන්න කොහොමද කියලා බුදුහාරුව මොනවද කියලා තියෙන්නේ. ඒ අනුව අපේ ජීවිතය හැඩගස්ස ගන්න ඉගෙන ගත්තොත් මම හිතනවා මේ ලංකාවේ මේ අපි හැමදාම තියෙන ප්‍රශ්න වලින් 100% ඉවත් කරගන්න පුළුවන්. අපි ඒකට වෙනම කතා කරන්න ඕන කොහොමද බුදුහාරුව දේශනා කරලා තියෙන්නේ කියලා. ඒතර මේ අහගෙන ඉන්නාට පුළුවන් අඩු ගන්න ඒ පැත්තට හැරිලා මේ මගේ ජීවිතය කොහොමද මම හදාගන්නේ? රටේම ජීවිත හදන එක නෙවෙයි. මගේ ජීවිතය මම කොහොමද පරිපාලනය කරගෙන අඩු ගන්න අද ඉඳලවත් මේක කල්පනා කරන එක කරගන්නේ කොහොමද කියලා. අපි ඒක සාකච්ඡා කරන්න පුළුවන් මේ අද ඉඳන් අපිට වෙනස් වෙන්න පුළුවන්. මේ දැනුම ඇත්තටම අද ඉඳන් අපිට ලබා ගන්න පුළුවන්. ඒක තමයි මේ සාකච්ඡාවේ අරමුණ වෙන්නේ. හරි ලස්සන ප්‍රවේශයක් අපේ මහාචාර්යතුමත් අපේ සාකච්ඡාවට ලබන හොඳ පරිසරයක් හරි ලස්සන පරිසරයක් එතුම අපිට හදලා දෙනවා. ජයන්ත රත්නායක මැතිතුමනි. ඒක පැත්තෙන් කලාකරුවෙක් විදිහටත් මම කැමති කෙලින්ම මේ ගැන අහන්න. කොහොමද ජීවිතයේ සමබරතාවයේ වැදගත් වෙන්නේ කලාකරුවෙක් විදිහට? එක පැත්තකින් දැන් ජීවිතය බැලන්ස් කරගන්න කලාව හරි වටිනවා කියලා අපි හිතන්නේ, අපිට හිතෙන්නේ, ඔබට ඒ අත්දැකීමක් තියෙනවානේ. එක පැත්තකින් සමබර ජීවිතයක වටිනාකම කොහොමද දැනෙන්නේ? අනිත් පැත්තෙන්
ආර්ථිකය එකට බලපාන්නේ කොට කොහොමද ආරම්භයක් ලබාගෙන අපේ සාකච්ඡාව? අසරහ හොඳනේ. ඇත්තම මේ මම ඉන්න සංගීත ශාස්ත්‍රයේ මේ ගීතය ගත්තත් ගීතයක පද රචනය සහ තනුව ගායනය කියන මේ තුන් ඇඳුතු මේ කකුල් තුන හරියට නැත්නම් ගීතයක් පවතින්නේ නැහැ, ඒක ප්‍රසිද්ධ වෙන්නේ නැහැ, ඒකේ පණිවිඩය හරියට මිනිසුන්ට යන්නේ නැහැ. ඉතින් නමුත් දැන් අද වෙලා තියෙන්නේ දැන් ගීතරේ කියන්නේ දැන් අද වෙලා තියෙන සමහරලාවට පද රචනය හරසුන්. ඊළඟට තනුව ගත්තාම කොහෙන් හරි පිටරටකින් හොරකම් කරපුවා. ඊළඟට ගායනය ගත්තාම අර පිරිමි කෙනෙක් ගායනා කරනවා තමයි. හැබැයි මේ ඊයේ පෙරේද මාත් එක්ක හිතවතෙක් කියනවා මේ අද තියෙන්නේ ගෑනුන්ට වදින ගාථා කියලා. කියන්නේ ඒ වගේ දැන් මේ මිනිස්සුගේ මානසිකත්වයෙන් තමන්ගේ මානසිකත්වය ජනගත කරන්න යනවා. මේ ඒක ඒක හොඳ වුණත් නරක වුණත් ඉතින් කලාකාරයෙක් එහෙම කළ යුතු නැහැ. කලාකාරයෙක් කියන්නේ සමාජයට වැඩදායි දෙයක් ඔහුගේ නිර්මාණය තුළින් මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම නැත්නම් රසඥතාවය හොඳ මට්ටමකට ගේන්නයි අවශ්‍ය. ඉතින් එතෙන්දී දැන් ඒක තමයි අපිට මේ පේන්නේ. අද වෙනකොටත් අමරදේවයන්, සුනිශාන්තයන්, ආනන්ද සමරකෝන් නැත්නම් ඊට පසු කාලින්ගතත් මගේ පියා වික්‍රත්නායකයන්, TN ජයරත්න කියයි, සුනිල් ලිදසිංහ කියයි, ඉච්ඡා ජෝතිපාල පෙරල මිතර මන්වාචි මේ වැනි අයගේ ගීත තාමත් අපිට මේ නොයෙකුත් තරඟවලට මේ තරුණ මේ උදවිය තාමත් ගායනා කරනවා. විනෝද ගමනක් යද්දිත් කියන්නේ ඒ ගීත වටිනාකමින් කතා කරන්නෙත් යම් කිසි සාකච්ඡාවල ඒ ගීත. නමුත් මේ 2000න් පස්සේ හිවෙච්ච බොහෝ ගීත වලට ඒ ගරුසරෝ ලැබෙන්නේ නැහැ. ඒ තමයි මේ ඒකට හේතුව. හැබැයි වෙනත් එකක්, දේශපාලන පක්ෂ නැත්නම් තමන්ගේ බලාධිකාරය තියාගන්න මේ රටේ පිටරට ලෝක බැංකුවට හරි වෙනත් අයට අවශ්‍ය විදිහට ඉතිහාසය, සාහිත්‍ය අපේ සිලබස් එකෙන් අයින් කරපු පව තමයි මේක අපි ගෙවන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් අද ඉන්න 2000න් පස්සේ ඉගෙන ගත්ත ළමයි බොහොම එකට අපේකම නැහැ. ඔවුන් පරගති වෙලා ඉවර. ඒ කියන්නේ අර එතකොට මේ අපේ මේ අපේ අර තිබිච්ච ලස්සන ආර්ථික ක්‍රමයක් තිබුණානේ මුලින්දලා අපේ ගමේ. අපි දන්නවනේ පැරණි තිබිච්ච ආර්ථික ක්‍රමය අපි එකිනෙකාට බහුභෝග මාරු කරගන්නවා, නැත්නම් මුදල් දීලා හරි අපි අපේ දේවල් මෙහෙම මාරු කරගන්නවා. එතකොට පන්සලෙන් අපිට තව දෙයක් ලැබෙනවා, ගුරුහරුකම් ලැබෙනවා, ඉගෙන ගන්න පන්සල පිරිවෙන්නේ. ඒ වගේ නුවෙක් නුවෙක් දේවල් අපේ තිබුණ පාරම්පරිකව ආපු විදියක්. මේක ඇවිල්ලා එක්තරා තැනකදී මේක ලෝකයට අපි විරුද්ධ වුණානේ. විරුද්ධ වෙන්න ගිහලා තමයි මේ අපේ එකම දැන් නැති වෙලා තියෙන්නේ. දැන් අපේ අර ඔය සමබර ජීවිතයක් නැහැ, ආර්ථික කලමනාකරණයක් නැහැ. මේ අපි දැන් වෙලා තියෙන්නේ අපි පෙන්නണ്ട යනවා අපිට තියෙනවා කියලා. එහා ගෙදර එක්කෙනාට වඩා අපිට තියෙනවා කියලා පෙන්වන්න යනවානේ අපි. ඉතින් එතෙන්දී අර එතකොටම ෂෝ ඕෆ් එක කියන්නේ අපි ෂෝ ඕෆ් කරන්න යනවා. එතකොට අපි අපිට බැරි දේවල් කරන්න යනවා. අපිට බැරි දේවල් අපි කරලා පෙන්වන්න යනවා. අපි මෙහෙම ආවට පුළුවන් අපිට පුළුවන් කියලා. ඉතින් 10 තියෙන අය වෙලා ඒවා අරගෙන ඊපස්සේ ඒවා මේන්ටේන් කරන්න බැරුව අපිට ඒවා මේ පවත්වා ගන්න බැරුව ඒ වගේ ලොකු මේ ප්‍රශ්න ගොඩක පැටලෙනවා. මේ අර අපි අපිට පුළුවන් විදිහට අපිට ලැබෙන දෙයින් අපි වියදම් කරගෙන ඉතුරුවකුත් කරන අපදුහමතු කොටස අතර බෙදුවන්නේ අපේ ආදායම. ඒ ක්‍රමයට කරන්න බෑ දැන්. මොකද අපි බොහෝ විට යන්නේ අපිට පුළුවන් අපිට තියෙනවා කියලා පෙන්වන්න තමයි අපි අර හතරින් පහක්ම වියදම් කරන්නේ. හතරක් තිබ්බොත් පහක් වියදම් කරනවා. හතරක් තිබ්බොත් පහක් කියලා. කොටස හතරයි අපි බෙදන්නේ. මොකද කොටස් පහක් අපි වියදම් කරනවා. එතකොට තමයි අර අපිට සමබරතාවය නැති වෙන්නේ. ඉතින් ආර්ථික කර්මණාකරණය කියන එක අපි එතනින්ම කැඩලා ඉවරයි. ඉතින් පස්සේ අපි ඊළඟ මාසේ වේතනයෙන් අර ණයවල ණය ගෙවන්නත් ඕනේ. අර පවත්වා ගන්න ලයිෆ් ස්ටයිල් එක අපි හදාගත්තු අර தත්ත්වය නැති කරගන්නත් බෑ. දැන් අද බොහෝ කම්පැනි වල හඳුරන්නේ මේ ගමෙන් එන ගෑනු ළමයි පිරිමි ළමයිට ටාගට් එකක් දෙනවා. ඔයා මෙන්න මෙච්චරක් හම්බ කරලා දෙන්න ඕනේ මාසෙට කම්පැනියට. එතකොට මට කාර් එකක් හම්බ වෙනවා.
ඒක කම්පලීට් කළ කායගතට පස දැම ළමය කාරක නැතිකරගන්න කමතිලයන ඉළඟ අරවාර්ග ඩබල් ටාගට්ට එතකට එන්නෙන්ට හොමහොම ටාගට් වැඩි කරලා මේ ළමයි මරවල්ල මරවල්ල මේ ළමයි නොකරන දෙයක්නේ අර කාරක තියාගන්න මුොද ගමේ ගියහම දැන් නොනන කියන්නේ කාරක ගියාම ඒ තත්ත්වය ආරක්ෂා කරගන්න මේ ළමයි නොකරන දෙයක් නෑ නැති කරගන්න තමන්ගේ සෑහෙන දේවල් නැති කරගන්නවා අර තත්ත්වය ආරක්ෂා කරගන්න. ඒකෙන් අපිට යා නොහැකි තැනකට අපි ගිහිල්ලා ඒක පවත්වා ගන්න මේ සියලු දේ අපේ තියෙන දේවල් නැති කරගෙන ඒතෙන්දී මනුස්සකම ඒ වැනි දේවලුත් නැති කරගෙන තරගකාරී ලෝකකට ගිහිල්ලා අපි හරිම ප්‍රශ්නයක් කරනවා. දැන් මටත් තිබුණා අද යන්නේ මේ රැප් හිප්හොප් මොනවහරි ඒවා කියලා මටත් ඒවට ගියොත් මටත් මොනවහරි ආර්ථික වාසියක් ගන්න තිබුණා කියමු. මොකද මම එහෙම කරන්නෙත් නෑ. මට කරන්නත් බෑ. මගේ ප්‍රතිරූපයට ඒක ලොකු හානියක්. මම ඉන්න තැන මට හොඳයි කියලා මම එහෙම තමයි මගේ ජීවිතේ මම ගත කරන්නේ බුද්ධාගමට අනුව. මම නැති දේවල් පෙන්වන්න යන්නේ නැහැ. මට පුළුවන් දේ කරගෙන ඉන්නවා. ගොඩක් අපිට වියදම් වෙන්නේ දේවල් පෙන්වන්න. හරි ඇත්ත කතාව හිතින්නේ අපි අපේ ජීවිත ගැන බලමු. හරි ප්‍රායෝගික කතා බහක් බවට මෙතන සිට අපි මේපත් කරගමු. කොහොමද මෙතනින් අපි ගැලවෙන්නේ? ලොකු වලකනේ ඇත්තටම ඉන්නේ. ඒ ලොකු බරකින්නේ අපි ඉන්නේ. මේ කොහොමද මෙතනින් අයින් වෙන්නේ කොහොමද? නායක හඳුරන්නේ සල්ලි මාති. ජීවත් වෙන්න සල්ලි මාති. අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ. ගන්න දේවල් ගොඩයි. කරන්න වැඩ ගොඩයි. අපේ ඔළුවේ තියෙන බලාපොරොත්තු ගොඩයි. මේවට සල්ලි මාති. දැන් මොකද කරන්න අපි හඳුර? ඔව් චාමික මහත්මයා මෙහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තමයි අපිට ගොඩාක් දුරට මේ හැම දෙයකටම උත්තර දීලා තියෙනවා. දැන් කරණීය මෙත්ත සූත්‍රයේ මහාචාර්යතුමා ගොඩාක් අයට පාඩන්නේ. පාඩම් වුණාට මේකේ අර්ථයක් දැන් නැහෙනේ. දැන් සක්කෝ උජූච සූජූච සුවචෝ තස්ස මුදුව දැන් මෙහෙම කියගෙන සල්ල උක උත්ති. සැහැල්ලු ගති පැවතු. මේ සැහැල්ලු ගැතු පැවතුම් කියන එක අද මේ සමාජයට ගොඩක් නැති වෙලා තියෙනවා. දැන් ශාමික මහත්මයා මිනිසුන්ගේ බලාපොරොත්තු වැඩි වෙලා තියෙනවා. අපේ ජයන්ත මැතිතුමා කිව්වාගේ අර මිනිසුන්ගේ තියෙන නිකන් බොරු මේ ආටෝප ටිකක් තමයි පෙන්වන්නේ. අරයා බයිසිකලයක් ගත්තොත් මෙයා වෙන එකක් ගන්නවා. අනි මෙයා ටීවී එකක් ගත්තොත් මෙයා ඊට වඩා ලොකු එකක් ගන්න. මෙයා ඇඳුමක් ඇඳොත් ඊට වඩා හොඳ එකක් අඳින්න. දැන් ඇත්තටම මේ දැන් බලන්න සමහරක් වෙලාවට චාමික මහත්මයා ගේ ඇතුලේ මේ පුංචි ඉඩ කොස්සක් දාලා අතු ගන්න ඉඩක් නැහෙනේ. නේ? හැම තැනම පුටු. හැම තැනම අර එක එක මල් පෝච්චි තියලා මීයක් හදිසියේ දිව්වොත් එහෙම මීයන් අල්ල ගන්නවත් බෑනේ. නේ? ඒ මීයා අයින් කරන්න ඇත්තටම ගොඩක් දේවල් පෙරලලා තමයි මීයා අයින් කරන්න වෙන්නේ. නේ? හැබැයි අර කොච්චරට මේ සාලේ ලස්සනට තිබුණත් ඇතුලේ කාමරවලට පොඩ්ඩක් එබිලා බැඳුවොත් ගන්ධස්සාරේ බෑ. පරණ ඇඳුනුයි අලුත් ඇඳුනුයි ඇඳ යටයි මෙට්ට යටයි මේ හැම තැනකම ජරා ගොඩක්. දැන් බලන්න ජයන්ත මැතිතුමා මහාචාර්යතුමනි අපි දැන් බලන්න අපි තමන්ගේ ගෙදර ඇඳුමක් දෙකක් තියෙනවා නම් ඇතරම මේ මාසිකව සමහරක් වෙලාවට දැන් මගුල් ගයක් ගන්න දැන් මේ මහාචාර්යතුමා මේ ළඟදී මම ගියා විදේශගතක. ඉතින් ගිහිල්ලා මම නැවක මේ රාත්‍රී කාලේ ගමන් කරා. ඉතින් කෑම කන්න වෙලාව ආවා. ඒ නැවේ හිටිය සිංහල පිරිසකුත් ගිහිල්ලා මේ ලංකාවේ පිරිසක් මං හරි ලැජ්ජා වුණා. දැන් කෑම කන අවස්ථාව ආවා. අපේ අය දුවගෙන ගියා බැලුවා. ගත්ත පිගම් මැතිතුමා බෙදාගෙන ගියා. දැන් බෙදාගෙන ගිහිල්ලා දැන් අන්තිමේට තමයි හොඳේ වටික තියෙන්නේ. ඒ පාර ඔන්න තව ටිකක් ඉස්සරහට යනකොට සූප් එකක් තියෙනවා. ඒකත් කෝප්පයක් අරගෙන බෙදාගත්තා. ඊට පස්සේ තව ඉස්සරහට යනකොට හොඳ අර පළතුරු ಜಾති ඒවත් බෙදාගත්තා. තව ඉස්සරහට යන තව දේවල්.
අන්තිමේට මැතිතුමා මම දැක්ක පිගානේ අර එක එක ಜಾති දෙපැත්තෙන් තුන් පැත්තෙන් එල්ලෙනවා. පුදුම පෙරේතකම. මේ තරහ වෙන්න හොඳ නෑ අපේ ජනතාව මේ ඇත්ත කියන්නේ මැතිතුමා. මේ හරි කලබලයි. දැන් ඔබතුමාලා කවුරුත් බලන්න. දැන් අපේ විදේශීය රටක කෙනෙක් ගන්න බලන්න. කෑම ටිකක් ගෙන්න ගන්න උනොත් එහෙම මේ ප්ලීස් වෝටර් ප්ලීස් රයිස් කියලා හරි හිමින් කියන්නේ. දැන් අපේ මිනිස්සු අප්පුඩියකුත් ගහලා වෝටර් වෝටර්. හරි මේ පුදුම කෑ ගැහිල්ලක්නේ. මම දවසක් ගමනක් යනකොට මැතිතුමා බස් එකේ AC නැති වුණා. ඇත්තටම ඒකේ කාර්මික දෝෂයක්. මේ බස් එකේ ගිය අය මට ඇහෙනවා මැතිතුමා මුන්ට හෙන ගහන්න ඕනේ කියලා කියනවා. මේ හරි කලබලකාරීනේ. අපේ ජීවිතේ මේ චාමික මහත්මයා මේ කලබලකාරී වටපිටාවත් එක්ක අපේ මනස ඉස්සෙල්ලා පොඩ්ඩක් හදාගන්නට මහන්සි වෙන්න ඕනේ. ඇත්තටම අපේ සමබරතාවයක් කියන එක දැන් මට ඇත්තටම මේ පහුගිය දවසක මේ කණේ අමාරුවක් තිබුණා. මේ කැරකවිල්ල ආවා. දැන් මේ සමබරතාවේ නැති වෙච්ච එක මං කැරකෙනවා. මොනවාද කරන්නේ? පොතක් බලනකොට පේන්නේ නැහැ. S2 පිළිවෙලක් නැහැ. පොළව කැරකෙනා වගේ. ඇත්තටම චාමික මහත්මයා අපේ සිතට එන සිතිවිලි වල සමබරතාවයක් නැතුණ අපිට ඇත්තටම හරි දේ පේන්නේ නැහැ. හරි දේ පේන්නේ නැති වෙච්ච ගමන් එයා අමු පිස්සෙක්. එයාට මොකක්වත් තේරෙන්නේ නැහැ. එයා යන ගමන තේරෙන්නේ නැහැ. කරන දේ තේරෙන්නේ නැහැ. කතා කරන දේ තේරෙන්නේ නැහැ. දැන් බලන්න අද චාමික මහත්මයා ඉහළ ඉඳලා පහළටම ගත්තොත් අපිට වැඩි හරියක් මහාචාර්යතුමනි දකින්න ඉන්නේ පිස්සෝ ටිකක් තමයි. දැන් බලන්න අපේ ලංකාවේ මැතිතුමා අපේ රජවරු ඔය පිටරටින් ආර්ථික විශේෂඥයෝ ගෙනල්ලාද කුඹුරු ටික හැදුවේ? වැව් ටික හැදුවේ? දැන් මං අහගෙන ඊයේ පෙරේද ප්‍රවෘත්තියක් යනවා අපේ ගොවි මහත්මයෙක් කියනවා මේ කුඹුරේ වතුර ගහගෙන යන දිහා දන්නේ නැති සුදු මහත්තුරු ටිකක් ඇවිල්ලා ඇලක් කැපවලු. දැන් ඇලේ වතුර යන්නේ උඩටලු. පහළට යන්න ඕන එක. එයා කියන මේ ගමේ මිනිසු ටික එකතු කරගත්තනම් ගමේ මිනිසුන්ගෙන් ඇහුවනම් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. අහන්නේ නැහැ. දැන් අපේ මේ ආර්ථිකය කලමන දැන් එන්න අපේ රට අපේ ගෙදර මේ බඩේ ඉන්න දරුවා පවා මහා නායකාරයෙක් බවට පත් වෙලා තින්නේ ඇයි? හැබැයි මැතිතුමා මතක තියාගන්න අපිට රජයට විතරක් මේක ඇඟිල්ල දික් කරලා බෑ. රජයේ කරවන අයට විතරක් ඇඟිල්ල දික් කරලා බෑ. අපි හැම කෙනෙක්ම මේ දේවල් වලට වග කියන්න ඕනේ. ඒ වගකීම කියන එක අපි සමහරක් වෙලාවට ගෙදරයිනේ තියෙන කුණු කාණුවේ කුණු ටික මේ කොච්චර කුණු හිර වෙලා වත්ත ඇතුළට කුණු ගොඩ ගැහුවත් පොඩ්ඩක් මේ කාණුව සුද්ධ කරන්නේ නැහැනේ මෙතුමා. බයින්නේ නගර සභාවටනේ. මුන් ආවේ නැහැ දවස් ගානක මුන්ට හෙන ගහන්න ඕනි කියලානේ කියන්නේ. අපේ පඩියෙන් මුන් ජීවත් වෙන්නේ. ඇයි දෙයියනේ අර ඇවිදින්න යන වෝකින් කියලා එකක් යන මහත්තයාට පොල්ලක් අරගෙන පොඩ්ඩක් මේ කුණු ටික එහෙට මෙහෙට කරන්න බැරි නේ? මේකට කවුරුවත් ඕනේ නැහැ මැතිතුමා. මේ අපි ළඟ තියෙනවා චාමික මහත්මයා මේ බෞද්ධයන් ගාව ඇතිවිච්ච විශේෂ දෙයක්ද මන් දන්නේ නැහැ. මහා හරි මහා පුහුල් ලොකු කමක් තියෙනවා. මං උගත්, මං බණ බදන්නවා, මං ධර්ම දැනුම තියෙනවා, මං හැම පෝයෙටම සිල් ගන්නවා, මම භාවනා කරනවා. කරපු දෙයක් නැහැ. මං අහවල් හාමුදුරුවන්ගේ බණ ඇහුවා. මං අහවල් හාමුදුරුවන්ගේ බණ ඇහුවා. එකෙක්වත් බුදු හාමුදුරුවන්ගේ බණ අහලා නැහැ. නේ? ඒ නිසා චාමික මහත්මයා අපිට සම්පූර්ණයෙන්ම ඔබතුමා ඔය කියන මාතෘකාවට යනවා නම් සම්පූර්ණයෙන් මෙන්න මේ දේ කරන්න වෙනවා. මොකක්ද? බෝධිසත්වයන් වහන්සේ
පාත්‍රය ගඟට දාලා අදිෂ්ඨානයක් ගත්තා මේ පාත්‍රය ඉහළට යත්වා. පහළට යත්වා කියන අදිෂ්ඨාන නෙවෙයි, ඕක ඉබේම යන එකනේ නේ. ඉහළට යවන්න තමයි අමාරු. මෙන්න මේ ඉහළට යවන්න පුළුවන් ආත්ම ශක්තියක් ගෙදර ඉන්න අම්මා තාත්තා දුව පුතා රටේ හැම ඉහළ සිට පහළ දක්වාම මෙන්න මේ අදිෂ්ඨානෙන් ආවේ නැත්තම් කවදාකවත් අපිට සිංගප්පූරුවක් නෙමෙයි ශ්‍රී ලංකාවක් කරන්නවත් හම්බ වෙන්නේ නැහැ. එහෙම නැයක හමුන අපි තවදුරටත් කතා කරමු ඉදිරියට කොහොමද මේ දේ කරන්නේ කියලා. ඒක පැත්තින් අපේ ගෙදර විශේෂයෙන් ඊට පස්සේ අපේ රට සමාජය තුළ පවා මහාචාර්යතුමනි දැන් මෙතන බලන් ගියාම ඇත්තටම මේ අපේ බලාපොරොත්තු වල පරිමාණය සමග කෙරෙන සටනක් නේද මේ. ඒ කියන්නේ දැන් ආර්ථික කළමනාකරණයට ඉස්සෙල්ලා අපේ බලාපොරොත්තු ටික කළමනාකරණය කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අර 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 කියපු අදිෂ්ඨානය අපිට තියෙන්න ඕනනේ. ඒ හැකියාව අපිට තියෙන්න ඕනේ. මේක ඇත්තටම කොහොමද කරගන්න ඕන මහාචාර්යතුමනි? දැන් මෙහෙමයි. ඇත්තටම මේක ඇත්තට පහසු නෑ. ඒ මොකද දැන් අපිට අපිවම පාලනය කරන්න බැරි විදිහට තමයි දැනුම එන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ තොරතුරු යුගයක් කියන්නේ. ඉතින් හෝගාලා තොරතුරු එනවා. රූපවාහිනී නාලිකා 20ක් 30ක් තියෙනවා, ගුවන්විදුලි නාලිකා තියෙනවා, පුවත්පත් තියෙනවා. දැන් මේ ඉන්ෆර්මේෂන් තොරතුරු එන ප්‍රමාණය වැඩි. දැන් මේ එන තොරතුරු තෝරබේරගන්න ඕන වෙන්නේ. තෝරබේරගන්න බැරි වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? ඒව හරි කියලා පිළිගන්න. ඇත්තටම අන්තර්ජාලය හරහා ඕනතරම් හොරකම් තියෙනවා, බොරු කියලා. දැන් තේරෙනවා අපි හිතන්නේ මුද්‍රිත මාධ්‍යෙන් ආවොත් පත්‍රයේ තිබුණොත් ඒක ඇත්ත කියලා. එහෙම කාලයක් තිබුණා. මට මතකයි 1980 ගණන්වල මම ඉගෙන ගන්න කාලේ පොතක තිබුණා වචනයක්, ඒ වචනේ ඒ දවස්වල මට තේරුන්නේ නැහැ. ඒක කියන්නේ ක්‍රෙඩිබිලිටි ගැප් කියලා. ක්‍රෙඩිබිලිටි ගැප් කියලා කියන්නේ විශ්වාස කිරීමේ පරතරය කියන්නේ. දැන් මේක තේරෙන්නේ නැහැ. මොකද කියන එක දැන් අපේ ලංකාවේ ඉස්සර ඒ කාරණකට ප්‍රවෘත්ති කිව්වම කවුරුවත් ඒක සැක් කරන්නේ නැහැ. ඒ කිව්වනම් හරි. එතකොට හැබැයි ඒ කාලෙත් ඇමරිකාවේ වචනේ පොතාවේ ඇමරිකාවේ ඒගොල්ලෝ ක්‍රෙඩිබිලිටි ගැප් එක තියෙනවා. ඒ කියන්නේ මෙහෙම කියන එක මිනිස්සු කියන ඕක බොරු කියලා. ඒ විශ්වාස කිරීමේ පරතරය ඈතයි. දැන් අපේ රටේ තියෙන විශ්වාස කිරීමේ පරතරය ළඟයි. කියනකොට ඒක ඇත්ත කියලා පිළිගන්න. දැන් ප්‍රවෘත්ති කිව්වනම් ඇත්ත තමයි. දැන් අද ඔන්න ක්‍රෙඩිබිලිටි ගැප් එක තියෙනවා. මොකද වචනේ කියන්නේ කියලා. අද අපි රූපවාහිනී ප්‍රවෘත්ති වල දෙනකොට ඔය කියන්නේ බොරු කියලා. එතකොට අන්නේ පරතරය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහට මිනිසුන්ට විවිධාකාර බොරු පණිවිඩ එනවා. ඉතින් මේ බොරු පණිවිඩ ආවම ඒත් එක්ක නොයෙකුත්ේ ඇවතුම් පැවතුම් කියලා. උදේ ඉඳලා හවස වෙනකම්ම කන බොන හැටි, අඳින පල දෙන හැටි, ගන්න බාන්න තේරම අපිට දැන් හසුරුවන්නේ මේ මාධ්‍ය. ඒතර මේකට සාමාන්‍ය ලාමක මිනිස්සු අහුවෙනවා. මේකට උඟක් ඉහළ මට්ටමේ දැනුමක් සහ විනයක් තියෙන්න ඕනේ මේකෙන් බේරෙන්න. මම මතකයි මං හම්බෙන්න දවසක් ආව කාන්තාවක් මහත ස්තුලතාවයෙන් තියෙන දුවගේ ප්‍රශ්නයක් ගැන කතා කරනවා. ඉතින් එයා ගෝ දැන් මේ ළමයා හොඳට හිටියා, දැන් හොඳට මහත්දලා යෝ කරා. ඉතින් මම ඉතින් අපි සාමාන්‍යයෙන් අහනවනේ තොරතුරු කන්නේ මොනවද, කය හදා වඩා ගත්තේ කොහොමද, සේරම අහන ඕනේ මෙයාට පිළිවක් පිළියමක් යෝජනා කරන්න. ඉතින් මම එහම දැන් මෙයාට කණ්ඩ දුන්නු මොනවා ඒ කාන්තාව. එතකොට මැද පෙරදිග ඉඳලා ආපු එක්කනේ අර රූපවාහිනී අර ක්‍රිකට් ක්‍රීඩකයා කාපු කෑම තමයි දුන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයා ඒ දවස්වල සොසේජස් කරල් දෙකුයි බිත්තර තුනකුත් එක්ක කන කෑමක් ඒ දවස්වල දැන්නීම ගියා. නම කියන්න ඕනේ නැහැ. එයා ඒව කාලා කවදාද ක්‍රිකට් ගහන්නේ නැහැ. ඒ වගේ වරම් මැරෙනවා. ඉතින් දැන් මේ අම්මා සල්ලි තියෙන හින්දා අම්මගේ දරුම අනුව ඒ අම්මා හිතුවේ දුවට ලොකුම උදව්ව තමයි අර රූපවාහිනියේ පෙන්න කැම ටික මෙයාට හැමදාම දෙන එක. ඒකම තමයි ලෙඩේ දැන්. දැන් ඒ කියන්නේ ස්ථූලතාව. ස්ථූලතාව ඇවිල්ලා තියෙන්නේ දැන් ඕක ලෝකෙම තියෙනවා. සමහර රටවල් වෙනසිලා තියෙනවා මේ ආහාරය හින්දා. ඒතකොට ඒ කියන්නේ දැන් ඔය හොඳ උදාහරණයක් තමයි ඒක මේ රහසක් නෙවෙයි පත්‍රවල යන නාවුරුගෙන් රාජ්‍යය. ඔස්ට්‍රේලියා ගිට්ටුව තියෙන දැන් ඔස්ට්‍රේලියා පැනලා යනකොට අරංගිල දාන්නේ නවුරු රාජ්‍යයට. මේ නවුරු රාජ්‍ය කාලයක් පොහොසත් රාජ්‍යයක් වුණා. පොඩි දූපතක් පොහොසත් තුනේ ඒකේ පොස්පේට් නිධියක් තිබුණා. මේ පොස්පේට් නිධිය ආවට පස්සේ මිනිසුන්ට ප්‍රමාණයට වැඩිය ආදායම් වැඩි. ඒතර නොයෙකුත් බහුජාතික සමාගම් එක එක රටවලින් ඇවිල්ලා පටන් ගත්ත මේක හරහා. දැන් මිනිසුන් නිකන් ඉඳලා සල්ලි හම්බ වෙනවා. ඇයි මේක ඊටම තමන්ගෙන්නේ? ඉතින් පොස්පේට් සල්ලි හම්බ වෙනවා. මිනිස්සු අතර ගොඩක් සල්ලි ගෙවසෙන පටන් ගත්තාම ඒ දවස්වල ඉතින් මොකක් UNDP වගේ ආයතන කිව්වා ලෝකේ තියෙන ආර්ථික වශයෙන් ඉතාම ශක්තිමත් රාජ්‍ය. ඒක පුජ්‍යලා දැන් මොකක් වැඩි. ඇයි මේ පොස්පේට් නිදි සල්ලි එනවනේ? දැන් ඔහොම තියලා පොස්පේට් නිදි අවසන් වුණා. දැන් පොස්පේට් නිදි තියෙන කාලේ දැන් මිනිස්සු අතර සල්ලි එනකොට එනවා බහුජාතික ආහාර සමාගම්.
මැක්ඩොනල් කේප්සි පිස්ස වගේ ලංකා දැවිදි ඒක තවයි අපි යන්න ගත කරන යුගේ දැම් මිනිස්සු අතේ සල්ලි තියෙනකොට මිනිස්සු කුණු කන්න යනවා දැන් ඔය පොෂ්කමට කුණු කනවා කියලා කියන්නේ මිනිස්සු අතේ සල්ලි වැඩි වුණාම කියලා කියන්නේ අර ජංක් ෆුඩ්ස් නේ ඔසේන ජංක් ෆුඩ්ස් කියලා හඳුන කුණු කෑම තමයි දැන් ඒක නගන්නේ ඔකේ ඒ කියන්නේ පොෂ්කමට කුණු කමට කියන කතාව පොෂ්කමට කුණු කන රටක් කියලා අපි ලංකාවේ දැන් හඳුන්වනවා දැන් ඔය වෙන රටවල ගියාම හෝම් මේඩ් කියලානේ කියන්නේ ගෙදරින් හදා යන කෑම එක තමයි ඒගොල්ලෝ අගය කරන්නේ අපේ රටේ ගෙදර කෑමක තියෙද්දි ගිහිල්ලා අර කුණු ටික කන දැන් එහෙම කෑවා නාවුරුවොත් දැන් අපි ඉන්නේ ඒ අදියරේ තමයි එහෙම කාලේ ඉවරුනාම නිදි අවසන් වුණා අර මිනිස්සු ටික ගියා දැන් මිනිස්සු ළඟ සල්ලි නැහැ එතකොට දැන් මිනිස්සුන්ට තියෙන ණය බර බව ඊළඟට ස්ථූලතාව කොලෙස්ටරෝල් හෘදයාබාධ සහ මේ අදිරුදුර පීඩනේ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ලෝකේ තියෙන ඉතාම අසාර්ථක රාජ්‍ය තමයි දැන් ආවෝ. ඕක තමයි අපටත් වෙමින් යන්නේ. ඒ කියන්නේ මිනිසුන්ට තේරුම් ගන්න බෑ තමන් කළ යුත්තේ කොහොමද නොකළ යුත්තේ මොකක්ද. ඇයි අතර සල්ලි ආවම මිනිස්සු හිතන්නේ අර ලොකු ලොක් කඩාවම ඒ වලින් කන්න නම් සල්ලිකාරයෙක් වෙන්න ඕන. සල්ලිකාරයෝ කන රටෙන් ගිහලා අපි සල්ලිකාරයෙක් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒ පෙන්වීම අවසාන වන්න කපන්න සල්ලි නැති වුණාට අවසාන වශයෙන් වෙන්නේ පරපුරක් නැති වෙනවා. ඒකත් අපිත් වැඩි ගල්ලන්නේ ඉස්සෙල්ලා දිය වැඩියාවෙන් පිරිච්ච රටක් බවට පත් වෙනවා. අද මේ දිය වැඩියාව ලෝකෙ වේගෙන් පැතිරෙට ඕකින්ද තමයි. ඒකත් අද කියනවා සාමාන්‍යයෙන් මේ ඒකට කියන කතන්දර තියෙනවා. ඒ කියන්නේ සයිලන්ට් කිලර් කියලා. නිහඬ මාරයා කියලා හඳුන්වන්නේ දිය වැඩියාවට. ඒ විතරක් නෙවෙයි දැන් පොත්වල කියනවා පළවෙනි වතාවට මේ සතවර්ෂය තමයි ළමයි මැරුණාම දෙමව්පියන්ට අඬන වෙන සතවර්ෂය කියලා. ළමයින්ගේ සොහොන්කොත් බඳින්න වෙන දෙමව්පියන්ට. දෙමව්පිය අවුරුදු 80ක් අනුව ජීවත් වෙන ළමයි 45න් මැරෙනවා. ඇයි මේ කන කෑම කෑවම. ඒකෙන්ද අනිවාර්යයෙන්ම අපටත් ඒක විඳින්න වෙනවා. මොකද දැන් බලාගෙන දැන් මම අද ගියා මේ දිය වැඩියාව සම්බන්ධ බෙහෙත් කරන තැනකට මේ තරුණ අය අවුරුදු 16 17 අය කකුල් වල තුවාල අදාගෙන මේ තරම් බැතගෙන මේ සේරම තරුණ කාලෙම දිය වැඩියාවිල්. ඉස්සර සාමාන්‍ය දිය වැඩිය වෙන අවුරුදු 35 40 පැටනට පස්සේ දැන් මේ ප්‍රශ්නේ එන්න බට. ඒක අසමබර ජීවිත ගත කිරීමේ වරුද්දක් නිසා ඇති වෙන අසමබර කායිකත්වය. ඒ එක පැත්තකින් ශාරීරික ගැටලු ඇති වෙනවා. ඒකම බලපාන මානසික ගැටලු. දැන් ගොඩක් කාලා දැන් ඇමරිකාවේ සංඛ්‍යාල ගණන ගොවා මිනිසුන්ගේ වැටුපෙන් තුනෙන් එකක් යනවා බෙහෙත් වලට. මිනිසුන්ගේ ආදායමෙන් තුනෙන් එකක් බෙහෙත් වල. බෙහෙත් වල තමයි ජීවත් වෙන්නේ. දැන් අන්තිමට බෙහෙත් දීලා දීලා දැන් අලුත් ලෙඩකුත් හැදිලා තියෙනවා. ඒක හඳුන්වන්නේ ක්ලිනිකල් ඒඩ්ස් කියලා. ක්ලිනිකල් ඒඩ්ස් කියලා කියන්නේ මේ බෙහෙත් නිසා ඇතිවෙච්ච ප්‍රතිශක්තිය නැතිවීම. දැන් ඒකින්ද ඒගොල්ලෝ දැන් බෙහෙත් දීම නවත්තගෙන යනවා. මොකද දෙන්න බෑ. මොකද එහෙ තියෙන ඇන්ටිබයොටික් දෙන එකනේ ප්‍රතිජීවක ඖෂධ. ඔය බටහිර වෛද්‍ය ශාස්ත්‍රය හැදිලා තියෙන්නේම මරාගෙන මැරෙන සංස්කෘතියකින්. ඒ කියන්නේ එක බැක්ටීරියාක් මරන්න එක ප්‍රතිජීවකයක් දෙන්න. එතකොට බැක්ටීරියාක් ශක්තිමත් වුණාම අර ප්‍රතිජීවකයක් මදි වුණාම තව එකක් දෙන්න. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා දැන් දෙන්න දෙයක් නැහැ. ඇන්ටිබයොටික්ස් වල උපරිමයක් දිලා ඊට පස්සේ මොකද කරන්නේ දැන් එහෙ වෛද්‍යර යෝජනා කරනවා ඕකට කරන්න දෙයක් නැහැ දැන් ඉතින් තියෙන මිනිසුරේ ගිහිල්ලා හිත එකලස් කරන් ඉන්න මයින්ඩ් ෆුල්නස් කරලා මෙඩිටේෂන් කරන භාවනා කරන දැන් ওই ලෝභ දෝෂ මෝහ ඉවත් කරගන්න කියන තැනට තමයි දැන් බටහිර වෛද්‍ය විද්‍යාව ඇමරිකාවේ අවිලා තියෙන්නේ අපි තාම මෙතෙන්ට ගියායේ නැහැ හැබැයි දැන් ඕක තමයි අපි මෙහෙ කිව්වේ ඒක බුදුහාරු කියන්නේ හිත මෙහෙ අවනාට වැඩිය අම ලෝභකම ඇති කරගන්න එපා. ඒකෙන් කාමච්ඡන්ද ඇති කරලා නොකුත් නොකුත් දේවල් ඇති කරනවා. එතකොට හිතේ තියෙනවා නොකුත් අසම්බර බවක් අය. ද්වේෂය ඇති වුණම තරහ ඇති වුණා වෙන අයත් අසම්බරය. මෝහය ඇති වුණම තවත්. එතකොට මේ සේරම දේවල් තමයි දැන් අපිට ඇමරිකාව වරහ උගන්නගෙන ඉන්නේ පුළුවන් නම් මිනිසුන්ට මේ ලෝභ දෝෂ මුතුන් අයින් කරලා සමබර ජීවිතයක් ගත කරන්න ඇති කියලා දෙන්න. දැන් වෛද්‍යවරු එකයි යෝජනා කරන්නේ. ඒකෙන් ඒගොල්ලෝ යෝජනා කරා මෙඩිටේෂන් කරන්න. මෙඩිටේෂන් කියන වචනේ සුද්ධන් අල්ලන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේක ಭಾರತීය වැඩක් නැත්නම් බුද්ධාගම වැඩ. ඒකෙන්ද අලුත් වචනයක් දාලා තියෙනවා මයින්ඩ්ෆුල්නස් කියලා. දැන් ඉතින් මයින්ඩ්ෆුල්නස් සතිමත් බව වර්ධනය කරගන්න. ඒක තේරෙනවනේ. දැන් ඒකෙන්ද සතිමත් බව කියලා එන්නේ ඔකම තමයි. ඒ මොකද අසම නැත්නම් මුළු පද්ධතියම ආහාර වලින් අසම්බර වෙනවා. දැන් අර මං ගන්න ආවුරු රාජ්‍යයර කිව්වේ අසම්බර ආහාර ගන්න. එතකොට මිනිසුන්ගේ ඇඟට රොත්තු දෙන සහ ඇඟට එක එක රටවලට ගැලපෙන ආහාර වර්ගයක් ඒ රටේ නිෂ්පාදනය වෙනවා. අපට ගැලපෙන එළවලු අපට ගැලපෙන පළතුරු අපට ගැලපෙන හාල් වර්ග තියෙන මේ රටේ. දැන් අපි ඕව නොක අපි අර රටවල ගෑවම එතරම් අසම්බර බවක් කයට ඇති වෙනවා. ඒකින් දා ඒක දැන් පෞගේට ආවා මේ ගවයින්ට මොකක්ද අර ගෝ මේ කද කකුලේ අර ගෝකුර මොකද්ද කුරරෙලියා උංගක් එංගලන්ති. දැන් පස්සේ හොයාගත්ත මොකද හේතුව කියලා. මේ කුරරෙලේ ඇති වුණ ප්‍රධාන හේතුව ආහාර පත්‍ය වෙනස් කළා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් හරක් කන්නේ තරකොළනේ.
දැන් මේගොල් හුඟක්ව සත්වයෙන් මැරුවට පස්සේ අරක් මෙහුඟ කතුණු බහරම සේර විතුරනවනේ. දැන් මේවා විසි කරන්න මොකටද කියලා මේවා සේරම කැට කරලා කුඩු කරලා අර පිදුරුත් එක්ක පුන්නක්කුත් එක්ක තනකොළත් එක්ක මුණ්ඩ කන්න දුරු. එතකොට උන්ගේ ආහාර පද්ධතිය මස් කාලේ නැහැ නේ හරක්. අන්තිමට සේරම අර කුරලේට හැදිලා ලක්ෂ ගාණක් මරනවා. ඒ කියන්නේ තමන්ගේ ඇඟ පුරුදු වෙලා තියෙන ආහාර පද්ධති රටා වෙනස් කරපු ගමන් තමයි සත්තුන්ටත් ඔය ලෙඩ ඇති වෙන්නේ. ඉතින් අපි දැන් මේ පද්ධති වෙනස් කරගෙන ඔය කියන જાති ටික කෑවම අපටත් ඔය ලෙඩේ ඇති වෙනවා. ඒක නිසා සම්බර බව කියන එක ශාරීරිකවත් පරිස්සම් කරගන්න ඕනේ. ඒක නිසා රටින් රට ගැලපෙන ආහාර ඒ රටේ වැවෙන්නේ. ඒ රටේ හැදෙන ආහාර ඒ රටේ හැදෙන ආහාර පද්ධතිය රටාව මේ රටයට ගැලපෙන එකක්. මේක පිටින් ගෙනල්ලා ආනයනය කරලා කණ්ඩ දුන්නම ඔන්න ඔය කුරේට හැදිච්ච ලෙඩේ තමයි අපිත් මැදින කුරේට හැදිලා නැති වෙනුනොත් පුදු වෙන්න ඕනේ. තත්ත්වය මොනතරම් බරපතලද නේ, මොන ආකාරයේ අපේ මහාචාර්යතුම කොච්චර ලස්සනට ඒක පැහැදිලි කරනවද. මම හිතන්නේ ජයන්ත මහත්මයා අපිට ඕකටම ගැළපෙන ගීතකුත් තියෙනවා. අද දවසේ අපි සූදානම් කරගෙනත් අපි එතනටත් යමු. ඒ වගේම මේ ඇත්තටම අපිට අවශ්‍ය දේවල් ටික නෙමෙයි අපි මේ ගන්නේ නේ. කොහොමද මෙතනින් ගැලවෙන්නේ ඇත්තටම අපිට? ඔය හැබැයි මාධ්‍යනේ අරව මේව හැමතැනම පෙන්වන්නේ අරව ගන්න මේවා ගන්න කියලා. කොහොමද මෙතනින් ගැලවෙන්නේ? කොහොමද මේක ප්‍රතික්ෂේප කරන්නේ? දැන් අපි මෙච්චරලා කතා කරා වගේ ස්වාමී ඒක තියෙන්නේ ඇත්තෙම මේ දැන් ඉස්සර නම් අපමණ පතකයි 70 ඔය විවෘතාර්ථිකය එන්න ටික මේ ඒ කාලේ මේ TV එක තියෙද්දී මම කියන්නේ TV එක තියෙද්දී ඔය මේ පිටරට දේවල් හැම ඔක්කොම එන්නේ ඉස්සෙල්ලා සමහර දැන්වීම් දාන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිහට ගන්න බැරි දේවල් වල ඇඩ් එකක් දාන්න බෑ TV එකේ රේඩියෝ එකේ. එහෙම සුකෝබ්බෝගේ දේවල් තිබුණා. නමුත් ඒවා ඒ මිනිස්සු සුපර් මාකට් හරි මොහොත විශේෂ කඩ තියෙන්නේ නැති. නමුත් ඒවා ඇඩ් දාන්න බෑ. මොකද ඒවට කැමැත්ත දෙලා මිනිස්සු ඒවට සැලවිදම් කරන්න ගියම ආර්ථික ප්‍රශ්න තියෙනවානේ. එහෙම ඒවා ප්‍රවිතිගත කරපු මාධ්‍ය සංස්කෘතියක් තිබුණා. එතකොට දැන් අපි පැත්ත ගත්තාම ගීතයක් යම් කිසි දෙයක් වචන ටික ප්‍රමිතිගතද කියලා බලලා ඒ හැමදේම ප්‍රමිතිගත කිරීමක් තිබුණා. බීම් වල පවා ප්‍රමිතියක් තිබුණා. දැන් ඕන කුණු ගොඩක් දාන්න. දැන් ඕන එකක් දාන්න පුළුවන්. දැන් අපි කියමු දැන් කඩේක කෑමක් මේ නන මොහරි නක්ුණාම මේ කඩේ වහනවනේ. දැන් අද එහෙම අද තියෙනවා එහෙම නීතියක් තියෙනවා. නමුත් ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි පිටරට ගියාම හොඳනේ අපි දකිනවා කෑම ඒ යම් එක්තර පැය ගණනක් තිබ්බට පස්සේ ඒක අයින් කරනවා. ආයෙත් කොහොමදවත් දෙන්නේ අඩුවට හරි කාටවත් දෙන්නේ නැහැ. මොකද ඒක වැරදි. ඉතින් ඒ වගේම දැන් මේ ලෝකයේ සත්ව ගහණය අඩු වේගන යන එක නවත්තන්න මේ මස් මාංශ කන එක අඩු කරන්න කියලා මේ මොකද මස් මාංශ කන හින්දානේ සත්තුන් හදන්නේ ගොඩක් ෆාම් වල. ඒ හින්දා මස් මාංශ කන එක අඩු කරන්න සමහර රටවල දැන් ව්‍යාපෘති යනවා. ඒ කියන්නේ මස් මාළු කන එක අඩු කරන්න. එතකොට සත්තු මොකද දැන් බැලන්ස් නැහැ. දැන් මිනිස්සුයි සත්තුයි මේ ජෛව තුලනයක් නැති වෙලා. තුලනයක් නැති වෙලා. ඒ වගේ ලොකු ප්‍රශ්න වලට ලෝකෙ දැන් පත් වෙලා තියෙනවා මේ සමබරතාවය නැති නිසා. ඒ හින්දා සෑහෙන ප්‍රශ්නයක් මේ. ඉතින් ඔය 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 හැමදේමත් අල්පේච්ඡතාවය අපිට අල්පේච්ඡතාවයට එන්න කියන එක සහ සුභාධර්මයක් එක්ක එකට ඉන්න ඕනි කියන එකයි ආගමාගම අතර සමානාත්මතාවයක් ඇති වෙන්න ඕනි කියන එකයි අපි ඔක්කොම බැලුවා. මිනිස්සු සත්තු ගහකොළ හැමදේම මේ ජය මේ අපිට ඕනේ කියන එක සමායින මේ කියවන ඒක දාලා ඒ එවැනි අදහසක් දා මේ අන්තර්ගත කරලා ගීතයක් මට ලියලා දෙන්නේ කියලා මම අපේ බඳුන නානකාරව මැතිතුමාට කිව්වා. ඉතින් එතුමා ලියල දීපු ගීතය මම පරිගත කරලා තියෙනවා. ළඟදි මාධ්‍යවල දෙනවා. දැන් මාධ්‍යවල එවැනි ගීත නම් ඉතින් යන්නේ නැහැ. මේක ජයන්ත අයගේම ගීතයක්. මේක මගේම ගීතයක්. ඉතින් මේ අඳෝනා තමයි මේ කාලේ යන්නේ උඩක් කරලා අඳනේවනේ. නමුත් ඉතින් මේවයි මේ 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 මෙවැනි ගීත ඉස්සරහට ගියොත් මම හිතන්නේ මිනිස්සුන්ගේ මොන පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන් වෙයි. අපි හල්බම්. අපි ලොවට එන්න
නොනිමිසුව ලබන්න ලොවේනෙත් සඟලින් හැබැයි ඔබ දකින්න ජීවිතයේ කිසිම දිනක නොවිඳි මිහිර ඔබ වෙතින්ම විඳින්න හඳ ගහ කොළ දිය දොළ මිහි තලයේ ගීය ගයනවා ඇලද රද කුරුළු ගීත පිපි වන මල් සුවඳ බෙදනවා උදායිරේ අරුණු රැස් දහරේ අමා එළිය ඔබ අප එක් අයෙකු කරනවා අපිස් ලොවට එන්න නොනිමිසුව ලබන්න ලොවේනෙත් සඟලින් හැබැයි ඔබ දකින්න ජීවිතයේ කිසිම දිනක නොවිඳි මිහිර ඔබ වෙතින්ම විඳින්න නබි මහරහතුන් දෙසුදම් පද තවම ඇසෙනවා ආදරයෙන් තොර කිසිවක් පවතිනු නැති බව පහදනවා නිශා සඳේ සුසුදු සඳ වතුරේ සොපා දහම ඔබ අප එක් අයෙකු කරනවා අපිස් ලොවට එන්න නොනිමිසුව ලබන්න ලොවේනෙත් සඟලින් හැබැයි ඔබ දකින්න ජීවිතයේ කිසිම දිනක නොවිඳි මිහිර ඔබ වෙතින්ම විඳින්න ලකට පස්සේ මේ ආකෘති අලුත් ගීතයක් ඇහුවමයි මේ මීඩියා වලට තාම දුන්නේ නැහනේ විෂුවල් එකක් හැම කරනවද දන්නේ නැත්නම් අපේ ටීවී channel වල දාන්න විදියට නෑ මම ඇත්තම මේ පොඩි ප්‍රසංගයක් කරා මගේ 50 වෙනි උපන්දිනේට එදා මේ සින්දුව කියපු විෂුවල් එක තමයි දාන්න තියෙන්නේ නැත්නම් මේවා ඉතින් ඇත්තම මට මේ අපේ ප්‍රසංගයේ විෂුවල් මේ රූපගත කරපු උපාලියාලි සිමන්නකෝ මේ ගීතේ අපි ගහකොළ ඇලදොළ මේ සබාධර්මය මේ මේවා කළා දාමු කියලා ඉතින් එහෙම කරන්න බම්පුව තියෙන ඒවෙන් කරන්න මට මුදල්ලක් නැහැ කියලා කරන්න අපේ කටිය දුන්නොත් හොඳ විශ්වවිද්‍යාලයක් හදයි ඔය. හරි අපිට කෙටි විරාමයක් ලබා ගන්න අවසර දෙන්න. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සමබර ජීවිතයක් ගැන. බොහෝ දේවල් අපි කතා කරා. තව බොහෝ දේවල් කතා කරන්න ඉතුරුයි. ඒට අපි ඉඩක් හදාගමු. ඊට පෙර ලබා ගමු කෙටි විරාමය. விஸ்வாசை கல்பவதி வககீ மட்டு பந்தே சிட்டி இதபின வளரு வடவன அலங்காரமோ ஸ்தரை ஒபத்யன் நமணாலியனி ஒபே மங்கள முதுவ கண்ண ஜுவலர்ஸ் ஓ ஜுவலர்ஸ் ஓ ஜுவலர்ஸ் மங்கள முது மால வளலு ரான்ன பரண லபா கண்ண விஸ்வாசை கல்பவதி வககீ மட்டு பந்தே சிட்டி jewelers oh jewelers oh jewelers
Sri Lanka's most trusted jeweler, Vogue Jewelers, with you forever. නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගොඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද මෙම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් අපි නාතත් නැන පහන සමගින් වෝග් ජුවලර්ස් බැති බරදායකත්වයෙන් ඔබ වෙත පිදර නැන පහන සමගින් අදවස අපි නැන පහනින් සාකච්ඡා කරන්නේ සමබර ජීවිතයක් ගැන ඒ තුළ ආර්ථික කළමනාකරණය ගැන අදවස අපි නැන පහනින් සාකච්ඡා කරන්නේ නායක හඳුන අපි විරාමයට පෙරාතුව බොහෝ දේවල් සාකච්ඡා කරා තවදුරටත් මේ කාරණය අපි පැහැදිලි කරගත්තොත් නායක හඳුන අපි දන්නවා අපේ දහම තුළ මේ ආර්ථික කළමනාකරණයට බොහොම නිශ්චිත ඍජු හැමදාටම ගැලපෙන ක්‍රමවේදයන් ගණනාවක් දහම තුළ දේශනා කරලා තියෙනවා. අපි කොහොමද දැහැමිව දෙයක් හරි හම් කරගන්නේ? අපි ආදායම ලබාගෙන ආදායම වියදම් කරන මේ ආකාරයේ සූත්‍රදේශනා ගණනාවක් අපේ මහාචාර්යතුමාට මූලික වටේදී සඳහන් කරා මේ කාරණා. මේ දේවල් අදටත් ගැලපෙනවද අපේ හාමුදුරනේ? අපි දන්නවා අපේ දහම ඕනෑම කාලයකට ගැලපෙන දහමක්. නමුත් ප්‍රායෝගිකව මේ දේවල් අපි කොහොමද කරන්නේ? මේ ක්‍රමවේදයන් අපි කොහොමද දැනෙන විදියට කියලා දෙන්නේ? මෙන්න මේ කාරණා ටික අපි කොහොමද අපේ හැමදෙනේ පැහැදිලි කරගන්නේ? ඔව්, චාමික මහත්මයා, මෙහෙමයි. අපේ විශේෂයෙන් අපේ මහාචාර්යතුමා කරුණු කාරණා සිහිපත් කරද්දී අපිට අපි මේ සාකච්ඡාව කරද්දී මෙතුමනේ මීට වඩා මහ භයානක රැල්ලකින් මිනිසුන් වහන්න ගොඩක් මාධ්‍ය කටයුතු කරනවානේ. දැන් අපි කියන තාක්ෂණය වෙන්න පුළුවන්, වෙනත් ක්‍රමවේද වෙන්න පුළුවන්, පිටරට එපා කියලා විසිකරන දේවල් ටික අපි අහිඳ ගන්නවන්ටක් ගාලා නේ. කල්පනා කරලා බලන්න, ඒ රටේ මම දන්න ටෙලි නාට්‍යයක් යනවා මෙතුමා ලංකාවේ, ඒ රටේ තහනම් කරපු එකක්. ඒ රටේ එපා, දරුවෝ විනාශ වෙනවා කියලා තහනම් කරපු එකක් අපේ රටේ මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා. ඒ කියන්නේ අපේ උන් විනාශ වෙලා, අවුල් වෙලා, පෞල් ජීවිත විනාශ වෙලා මොන දේ වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අපි දැන් ඔබතුමාලා කතා කරා, අපි මේ ගව මස් අපි මස් වර්ග කනවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. හැබැයි ඔය ශනික ආහාර වර්ග, සනික ආහාර වර්ග කියන්නේ අර තමන්ගේ වත්ත පිටිය අක්කරයක් ඉඩ තිබ්බත්
කොළඹ අගනුවර සමහර නැතිවෙන්න පුළුවන් ඇත්තුමනි. නමුත් ඒ මිනිසු පවා හුරු වෙලා තින්නේ ඔය කියන අර එක එක සිටි තියෙනවනේ. පුට් සිටි කියනවා, අරවා කියනවා, මේවා කියනවා, එක එක සිටි වලට ගිහිල්ලා බෑග් එකක් මඩු ටිකක් අරගෙන එන ගමන් කොහෙද ගියේ මං අහවල් සිටි එකට ගියේ කියලා කියන්න පුළුවන් නම් ඒ තරම් ලොකුකමක් ආයේ නැහැ. ඒක මහා පුදුම. මම දකින්නේ මේ මිනිසුන්ගේ අර තීන මේ මහා ඔළුවට ආපු දෙයක් මේක. දැන් මට එක කෙනෙක් කියනවා අපේ හාමුදුරනේ ගෑනු මිනිස්සය හරි පෙරේත ගෑනු මිනිස්සෙක්. මම ඇයි එහෙම කියන්නේ? අපේ හාමුදුරනේ ළිඳට එහා පැත්තේ ගොටුකොළ ටිකක් වැවිලා තිබුණා. මේ ගෑනු මිනිස්සයා අරවා ටික කඩාගෙන ගිහිල්ලා එදා දවල් කෑවනේ. මම නම් හැබැයි ගිහිල්ලා අතනින් ගිහිල්ලා හොඳට එළවලු අරන් ආවා ඔය කියන සිටි එකකින්. දැන් අර මිනිස්සයා අර පිරිමැස්මෙන් කෑවා කියන එක මහා පෙරේතකමක්. අරයා ගිහිල්ලා බෑග් එකකට මහා ලොකු දේවල් අර වසවිස හැම එකක්ම ඔබලා තින දේ අරගෙන ඇවිල්ලා තමනුත් කාලා තමන්ගේ දරුවන්ටත් දීලා තමන්ගේ ස්වාමියාටත් දීලා ගෙදර ඔක්කොම ලෙඩු පරම්පරාවක් රෝහලක් කරන මට්ටමට කටයුතු කරන තමන් පෙරේතියක් නෙවෙයි. තමන් පෙරේතියක් නෙවෙයි. ඇතරම ඇතුමනි බලන්න අපේ දරුවන් අපි හැමදාම කතා කරන්න ඕන දෙයක් මේක. මොකද අපි මේවා ටික අපේ මේ ඉන්න වැඩිහිටියන්ට තරුණ මව්පියන්ට කියලා දුන්නේ නැත්නම් මේ අනාගතයේ පහළ වෙන අපේ දරුවෝ චාමික මහත්ම මං හැමදාම කියන වගේ අපි මැරුණත් අපේ පෙට්ටියටත් හෙන සාප කරනවා. හේතුව මොකද? මේ දරුවෝ ඉපදෙනකොටම ලෙඩ වෙලානේ. දැන් බලන්න පිළිකාරෝහලට ගිහිලා බලන්න පුංචි දරු පැටව් පිළිකාරෝහල්වල මහා දුක් විඳින හැටි. ඇයි මේ? මොකක්ද හේතුව? අපි මේක කර්මෙටම බාර දෙනවා. කර්මෙත් වෙන්න ඇති. හැබැයි මෙයාගේ කර්මය මතුවෙන්න අපි යම් යම් දේවල් කරලා තියෙනවා. එතකොට චාමික මහත්මයා බලන්න මිනිස්සුන්ගේ දැන් තමන්ට ලැබෙන මුදල කොච්චරද කියලා ඉස්සලා තේරුම් ගන්න ඕනේ. අපේ මහාචාර්යතුමා අපේ ජයන්ත මැතිතුමාත් කිව්වේ තමන්ගේ ප්‍රමාණය ඉස්සලා තේරුම් ගන්න ඕනේ. ඒ ප්‍රමාණය තේරුම් ගත්තේ නැතිනම් එයා 1000ක් ලැබෙනවා නම් 20000ක් වේදම් කරොත් එහෙම ලොකු ගැටලුවක්. දැන් අද අර අපි කියමු දැන් මේ අපේ මහාචාර්යතුමනි ඉස්සර ගෙදරක පුංචි දියණියක් වැඩිවියට පත් වුණොත් එහෙම ඒක තමන්ගේ ගෙදර තාත්තටවත් නොකියා අම්මගේ කටයුතු ටික කරලා ඉවර කරනවනේ නේ. අද මහාචාර්යතුමනි මහා මේ ගම්වලටත් ගිය ලොකු ප්‍රශ්නයක්. මුළු ගමටම ආරාධනා කරනවා. බෙර ගහනවා හැමතැනම. අල්ලපු ගම්වලටත් කියනවා. මොකද්ද කියන්නේ? අපේ දුව වැඩිවියට පත් වුණා. දැන් ඔන්න මුළු ගමටම මගුල් බෙදෙනවා. දැන් මුළු ගමෙන්ම මේක මේකි රැකගනින්කො. රකින්න වෙනවනේ. නේ? ඒතොර දැන් බලන්න මගුල් ගයක් ගන්න. දැන් අද අපේ රටට වෙච්ච ලොකු පාපයක් සාපයක් තමයි මේ ණය දෙන ආයතන තියෙනවනේ මෙතුම අපේ ගම්මාන ඔය බදුල්ල බණ්ඩාරවල මොනරාගල වැල්ලවාය තනමල්ලිල ඔවගේ ඈත පළාත්වල ගිහිල්ලා බැලුවම් මහාචාර්යතුමනි මේ ණය දෙන සමිති තියෙනවා. කියන්නේ ලෝන් ගන්නවා. දැන් ඔන්න මගුල් කන තරුණ දියණිය සහ පුතණුවන් ලෝන් ගන්නවා. දැන් මේ මහා ලොකු හොටල් වල එක ප්ලේට් එකක් රුපියල් 10000යි 5000යි 7000යි 200කට 300කට ආරාධනා කරනවා. හැබැයි බලාපොරොත්තු වෙනවා එන එක හැම එකම රුපියල් 5000ක්වත් දෙයි කියලා. හැබැයි එන එකෙක්වත් 5000ක් දෙනවා කීප දෙනෙක් කරන්නේ අනිත් ඔක්කොම 1000යි 500යි වීදුරු පෙට්ටියයි සබම් පෙට්ටියයි ওই ටික තමයි දීලා යන්නේ. අන්තිමට ගෙවන්න හිතා ඉන්නවා. ගෙවන්න විදියක් නැහැ. එතකොට මොකද වෙන්නේ දැන්? දැන් අර බැඳපු ජෝඩුව එදා ඉඳලා ණය ගවා ගන්න බැරි වුණ ගමන් මොකද වෙන්නේ? අපි බතුයි පරිප්පුයි නැත්තම් පොල් සම්බෝලයි කාලා ඉමුව මහත්වෝ කියලා ගියාට ඉඳීද?
අර ආර්ථික හිගපාඩුකම් වෙනකොට ගෙදර දොරේ තමන්ගේ දාගෙන හිටිය වලල්ල මුද්ද සින්න වීගෙන යනකොට අන්න ගැහැණු මිනිස්සයා යක්ෂණියක් බවට පත් වෙන්න පටන් ගන්නවා. දැන් මේ යක්ෂණිය හැමදාම උදේ ඇහැරිච්ච වෙලාවෙ ඉඳලා කියන්නේ මොකද්ද? අනේ කෝ අදවත් බැරි වෙයිද? දැන් අර මිනිස්සයරත් යකා වැහෙනවා. ඇයි ඇහැරිච්ච ගමම පටන් ගන්නෙ? ඉතින් පෞල් ජීවිතේ මොකද වෙන්නේ? දෙදරුන් කර ඒකනේ අපේ මහාචාර්යතුමනි, දවසකට එක දවසකට අපේ මේ රටේ 45ක් 50ක් පමණ වෙන්වීම් නඩු. මේ ප්‍රශ්න ආර්ථිකයේ කළමනාකරණය කරගෙන, තමන්ගේ සිතුවිලි කළමනාකරණය කරගෙන, තමන්ගේ මට්ටම කළමනාකරණය කරගෙන යන්න ඇති වුණාම හානිදායක පැති ගොඩක් තියෙනවා. ඒ නිසා චාමික මහත්මයා බුදුරජාණන් වහන්සේ අර දේශනා කරනනේ, ඒකේන භෝගේ බුඤ්ජෙය දීහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපෙය ආපදාසු භවිස්සති. දැන් බලන්න කොච්චර ලස්සනද, මොන තරම් පැහැදිලිව ඒකේන භෝගං බුඤ්ජෙය. අර ලැබෙන මුදලින් එක කොටසක් මොකට තියන්න ඕනේ? තමන්ට කෑමට බීමට. දීහි කම්මං පයෝජේ, හැබැයි කොටස් දෙකක් කර්මාන්ත සඳහා යොදවන්න. වැඩි හරියක් කර්මාන්තේ. ඒ කොටස් වලින් ඒ තමන්ගේ පරම්පරාව අරගෙන යන්න, තමන්ගේ දරුවන්ගේ ජීවිත සාර්ථක කරන්න, අනාගතයේ එන කරදර වලට එහෙම නැත්නම් ඒවට ඔරොත්තු දෙන ශක්තියක් හදාගන්න. චතුත්තංච නිදාපෙය ආපදාසු භවිස්සති. මේ මොනාහරි කරදරයක් බාධාවක් ආවොත් එහෙම ඒ වෙලාවට මං කාගෙන් ඉල්ලන්නද? හැම මිනිස්සයාම අසරණ වුණොත් මාත් අසරණ වෙනවා. ඒ නිසා අර ගෙදර ඉන්න නෝන මහත්මිය තේරුම් ගන්න ඕනේ, අර චැලියක නැගලා මොටෝ බයිසිකලය මේ පාගමනින් පොඩ්ඩක් යන මහා ඇඟ ශරීරවල් තියාගෙන අද කාල ලෙඩුනේ. බලන්න ගෙදර ඉන්න නෝන මහත්තයෝ දැන් ආතරයිටිස් විකාරයක් නේ, සීනියමාරුව කියනවා, කොලෙස්ටරෝල් කියනවා, පොඩ්ඩක් ඇවිදලා යන්න. අද වෙලා තියෙන්නේ මේ රටම මේ නීතියක් විනයක්. මහාචාර්යතුමනි, අපේ ගෙදර කියන එකේ විනයක් හදා ගන්න ඕනේ, පාලනයක් ඇති. ඒ විනය පාලනය කියන විනයත් එක්ක පාලනයක් එනවා. හැබැයි ඒ පාලනේ නැති වෙච්ච ගමන් විනයත් නැහැ, පාලනෙත් නැහැ. මොනවාද කරන්න කියලා අපිට තේරෙන්නේ. ඒ නිසා චාමික මහත්මයා, අපේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව අපි කවුරුත් ලං කරගන්න. මේ නිකම් මම බණ දන්නවා කියන මහ ලොකුකම නෙවෙයි, ඔය අද කාලේ ඉන්න හැම ලොකු ලොක්කන්ටම කියන්න තියෙන්නේ. සිල් ගන්නවා කියන බොරුවට, භාවනා කරනවා කියන බොරුවට, අරව කරනවා මේව කරනවා, මේ හැම කෙනාටම කියන්නේ ඔය බොරු ඔළුව ඉදමිච්ච ගතිය පැත්තකින් කපලා අයින් කරලා ඇත්තටම බෞද්ධෙක් වෙන්න, මහන්සි වෙන්න, පංචශීලෙවත් අඩුම ගානේ රකින්න. එබැයි නායක හමුදුනා මහාචාර්යතුමනි, දැන් අර සූත්‍රේශනාවල තියෙන කොටස් වල අපි හමුදුනේ ණය කොටසක් කියලා එකක් නැහෙනි අපි දන්න විදිහට. දැන් අපේ රටක් විදිහට ගත්තොත් ඊළඟ වර්ෂයේදී වැඩිම ණය ප්‍රමාණය ගෙවන්න තියෙන අවුරුද්ද. ඒ කාරණේ කොහොම වුණත් අපි ගෙදරට આવොත්, පවුල් වලට આવොත් මේ ණය කියන එක කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි දැන් තියෙන වටපිටාවත් එක්ක මේ ආර්ථික ක්‍රමයත් එක්ක ණය නොවී ජීවත් වෙන්න බෑ කියන. ඒත් හැබැයි මේ විදියටම ණය වෙන්න ඕනද? අපිට අපි විදියට ජීවත් වෙන්න බැරිද? අපි හැමතිස්සෙම අනිකා විදියට ජීවත් වෙන දරන උත්සාහයෙන් පොඩ්ඩක් අපිට ගැලවෙන්න පුළුවන්ද? මෙන්න මේ කාරණා ටික අපි කොහොමද ටිකක් ප්‍රායෝගිකව පැහැදිලි කරන්නේ? ඇත්තටම මේ දැන් අපේ රට අපි ඉස්සර ඔය බුදුහාරු දේශනා කරපු විදිහට තමයි වාත කරන ගියේ. ඒ මොකද බුදුහාරු කියන්නේ කවුද? රජ කෙනෙක්නේ. එතකොට බුදුහාරු ශාක්‍ය වංශික කුමාරයෙක්. ඒතකොට ශාක්‍ය වංශික කුමාරයෙක් අවුරුදු ගාණක් රට පාලනය කරන රටාව දැනගෙන ඉඳලා තියෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි, ඇවතුම් පැවතුම් සියල්ලම රජුරුවන්ගේ පැවතුම් තමයි දැනගෙන හිටියේ. එතකොට භික්ෂුන් මේ මහාන වෙලා බුද්ධත්වය ලැබුවත් අර ඇවතුම් පැවතුම් රටාව සේරම අපිට එන්නේ රජ පරම්පරාවෙන්. ඒතකොට බුදුහාමුදුරුවෝ තමයි දේශනා කරලා තියෙන්නේ කෑම ටික කන්නේ කොහොමද.
ගැන චෞචව ගාන්න පසුරුවක කිසි මාගමක් දන්න නෑ. එකනේ බුද්ධහාමුදුරු ගැන සාක්‍ය කුල්ලේ වසතික රජ කෙනෙක්ගේ කෑමකන් රටාව තමයි බෞද්ධපට පුරුදු කලති. එකට කනකොටත් කියනවා මේ ඉස්සල අනලා අනනකොට කට්ට ගත්තර ගන ගන්න එපා, කර හපරනකොට අත අනන් එපා, මෙහෙම කියනවනේ ඇඟිලිවලි මෙහාට එන්න නැති වෙන්න. ඔය ඉස්සර අපි ගෙවල තාත්තර කියලා දෙනවා. ඒ මොකද ඒක ස්වාමීන් වහන්සේලා හරහා තමයි අපට. එතකොට ඉතාම ලෝකයේ සෞඛ්‍ය සංවිධානය කියනවා මේ වැඩිහිටි ජනගහනයට හොඳම ආහාර සෞඛ්‍යයක් තියෙන ලංකාවේ. ඒ මොකද අපිට ආවේ අර ආහාර අවතුම් පැවතුම් රටාවේ බුදුහාමුදුරන් හින්දා. බුදුහාරෝ හැම දෙයක්ම කියලා තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේලා දේශනා කරා. ස්වාමීන් වහන්සේලාගේ විනය පිටකයට දැම්මම ස්වාමීන් වහන්සේලා ඒක අපිට කියන. මෙන්න මෙහෙම තමයි කන්නේ. එතකොට දැන් අපි දැන් අද මේ වෛද්‍යවරු යෝජනා කරනවා කෑම කන විදිය. ඔන්න එතකොට කියන්නේ ওই ක්‍රමය තමයි. ඒ කියන්නේ හදිසි අර ස්වාමීන් වහන්සේලා කිව්වේ ඇත්තට හරි. ඒ කියන්නේ හදිසි වෙන්න එපා. ඈ ටික ටික කන්න. දැන් ටික ටික කනකොට හිමින් හිමින් කනකොට අපේ ඇඟ ඇතුළම තියෙන පොඩි මෙවලමක් උපකරණයක් ඒක මොළයට සිග්නල් එකක් දෙනවා දැන් බඩ පිරිලා කෑම ඇති කියලා. එතකොට කෑම කන්න ඕන වෙන්නේ නැහැ. හැබැයි අපි අර සිග්නල් එක දෙනකොට කාලා ඉවරයි. මොකද ඒක දාගෙන දාගෙන මාචාර්යතුමා අද කාලේ වෙලා තියෙන කෑවද කියලා දන්නේ නැහැ. ඒ හෑන්ඩ් ෆෝන් එක අතේ අර නාට්‍යයක් බලබලා නේ කාලය ඉවරන පිගානේ බට්ටික නැතුනම තමයි දන්නේ කාලත් ඉවරයි කියලා. එතකොට අනේ ඒ වගේ හැම දෙයකට එතකොට ඇඟ සමබර කරගන්න ඒ දේශනා කරපු කෙනා ආහාර අවතුම් පැවතුම් රටාව පව හරි වැදගත් වෙනවා. එතකොට තමයි බැලන්ස් වෙන්නේ සම්බර වෙන්නේ. එහෙම නැතුව දැන් ආහාර ගොඩක් ඇකට දැම්මයි කියන එක අදහස් වෙන්නේ නැහැ මිනිහා නිරෝගී වෙනවා කියන. ආහාර ගොඩක් ඇකට දැම්මම නිරෝගී වෙන්නේ රෝගී වෙනවා. ඒ මොකද ඉන්ද්‍රිය පත්‍ර මේ දිරව ගන්න පුළුවන් ප්‍රමාණය වැඩාන. එතකොට සමහරවල් අපි කියන දැන් මස් මාළු එහෙම කෑවොත් එහෙම පෑය තුනක්වත් අඩු ගානේ නිදානෝගෙර ඉන්න ඕන කියනවනේ. දැන් අටට කෑවොත් අපි කියන 11ට නිදා ගන්න කියලා අපි ළමයින්ට පාඩම් කරන්න කියනවා. 11ට කාලා 11ට නිදා ගන්න එපයි කියන. ඒ මොකද තව පෑය තුනක් මේ ඇතුලේ ආමාශය වැඩ කරනවා, යන්ත්‍රය වැඩ කරනවා. එතකොට දැන් අපි 10ට කාලා 10ට නිදාගත්තා වෙන්නේ තව පෑය තුනක් කරන ඇඟ ඇතුලේ මේ විවේක නැහැ. එතකොට හොඳ නින්දක් යන්නේ නැහැ අපි නොදැනුවත්. ඒක තමයි නිරන්තරය. ඒවල් බුදුහාමුදුරු දේශනා කරලා තියෙන එකයි හවස වෙනකොට රෑ වෙනකොට කෑම ටික අඩු කරලා සුප්පයක් වගේ දෙයක් විවාහකදී දෙයක් බීලා ඉන්න. එතකොට තමයි අර පද්ධති වැඩ කරන්නේ. එතකොට ඒ එක පැත්තක්. එතකොට මම ඔච්චර කතා කරන්නේ සිරුරක් සම්බරව පවත්වාගෙන යන්නත් අපිට උපදෙස් තියෙනවා. අපි මේක මේ 100%ක්ම නැති වුණාට අපිට ගැළපෙන විදිහට පාව හදාගන්න පුළුවන්. එතකොට මේ ලෙඩ අඩු වෙන්න පුළුවන්. අනිත් එක තමයි අර මම ඉස්සෙල්ලත් කියපු දේ තමයි මුදල්. කියන්නේ දැන් අර පුතුමයන් ඇහුවේ ණය කරන්නේ. දැන් බුදුහාමුදුරු දේශනා කළේ එක දැක අනන සුඛ කියලා. ණය නැතිවීමේ සතුට. අනන සූත්‍රයේ කියලා සූත්‍රයක් දේශනා කළේ තියෙනවා ණය ගැනම. එතකොට ඒ කියන්නේ ණය නැතිවීමේ සැපත කියන එක බුදුහාමුරු හඳුල්ලා දීලා තියෙනවා. දැන් අද හැමදේම ණය වෙලානේ. දැන් සාමාන්‍ය අපි මේ බටහිර ආර්ථික විද්‍යාවත් උගන්වනවා කේන් සාමිගේ න්‍යාය තිබුණා දශක දෙකක්වත් යනකම්. වංචාව හොඳයි කියලා උගන්වන්න ඕනේ. එහෙම නැතුව මේ ආර්ථිකය පවත්වාගෙන යන්න බෑ. කියලා තමයි ගැන්නේ. එතකොට දැන් එතකොට බුදුහාරු ගන්නන්නේ ධාර්මිකව සහ යහතින් තමයි මුදල් උපයන්න ඕනේ. බුදුහාර එකතරා කඳුන්නා පුජ්‍යලින් වර්ග අර කාම්බෝගේ සූත්‍රයේදී මේ ධර්ම මුදල් උපයන පුජ්‍යල වර්ග තුනක් ඉන්නවා. සමහර ඉන්නවා අධාර්මිකව මුදල් උපයන අය. සමහර ඉන්නවා අධාර්මිකව සහ ධාර්මිකව කියන දෙකෙන් උපයන අය. සමහර ඉන්නවා ධාර්මිකව උපයන අය. මේ ධාර්මිකව උපයන පුජ්‍යලට තමයි හොඳ ඇවතුමක් පැවතුමක් පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට ඔය අධාර්මික උපයන අය වුණත් මුදල් වියදම් කරනකොට තමන්ගේ පරිභෝජනයට විතරක් වියදම් කරනවා. සමහරු ඉන්නවා මුදල් උපයනවා තමන්ගේ පරිභෝජනයට ගන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. එහෙම කණ්ඩායමකුත් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරනවා. සමහරු ඉන්නවා ධාර්මිකව මුදල් උපයන. එහෙම ක්‍රම 10ක් තියෙනවා. මේ 10 විස්තර කරන්න යන්නේ නැහැ. ධාර්මිකව මුදල් උපයලා ධාර්මික විදිහට තමන්ගේ සුඛ විහරණය සඳහා තමන්ගේ පාවිච්චිරත් මුදල් ගන්නවා. ඊට අමතරව අනුන්ගේ යහපත සඳහා අනුන්ටත් යම් යම් දේවල් දෙනවා. අනේ එතකොට තමයි හොඳම අවතුම් පැවතුම් ගැන බුදුහාමුදුරු හඳුන්වන්නේ මේ කාම්බෝගේ සූත්‍රයේදී මුදල් පරිහරණය කරන ක්‍රමය. එතකොට අපිට පේනවා දැන් අපි අපට අවශ්‍ය දේ මිසක් අනවශ්‍ය ගොඩල් දෙයකට ගියාම වෙන්නේ අපි හිර වෙනවා. දැන් අපි දැන් මේ සේරම ආටෝපෙට ගිහිල්ලා තියෙනවනේ. මම හිතන්නේ අපිට කියලා වැඩක් නැහැ මේක. ඒ තරමට දැන් අපි කාටවත් මිදෙන්න බැරි තරමට අරුබුදලට අහු වෙලා තියෙනවා. මගුල් ගෙදරක් විතරක් නෙවෙයි ආමංගල ගෙදරකුත් අද අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මේක විශාල මේ බුෆේ දාලා කන්න දෙන කෑමක් ඇවිල්ලා මේ අසරණ දුප්පත් මිනිස්සු අන්තිම ණයකාර වෙලා තියෙනවා.
ඔකට මැණික් තියෙන අය මුදල් අහම්බෙන් හම්බෙච්චයට ඔක කරන්න පුළුවන් ඇතිනේ. එතකොට එහෙ ඒක දිහා බලාගෙන අනිත් අය කරන්න ගියා වෙන්නේ මොකද්ද? ඒක දෙවන්ත අර්බුදයක් වටද? එතකොට ණය වෙන්නේ වෙනවා. දැන් ගෙදරක බණක් කියන්න බෑනේ අපේ හොඳ ගමටම කන්න දෙන්නේ. ඔව් ඒක දැන් අර අර හදාගත්තු ලක් තමයි. අර ඉහළ මට්ටමේ සල්ලි තියෙන අය යම් කිසියක් කරාම ඊළඟ අය කල්පනා කරනවා ඒගොල්ලන්ගේ මට්ටමට අපිත් යන්නම් කරන්න ඕන. මෙහෙම ඇවිල්ලා ඉන්නේ ගමේ ඉන්න අන්තිම එදා වේල කන්නේ දුප්පත් මිනිහට දැන් මේක කරන්න වෙනවා. දැන් ඔබතුමා කිව්වානේ මේ දානයක් දෙන්න බෑ. ඇත්තටම මිනිස්සුන්ගෙන් ගෙදර මිනිස්සුන්ගෙන් දානට අවසානේ කීයක් විතර ගියාද කියලා ඇහුවොත් ලක්ෂ පහක් විතර ගියා. හැබැයි හාමුදුරුවන්ට දීලා තියෙන්නේ මේ පොඩි දෙයයි 500ක්වත් නෑ. හැබැයි අටපිරිකර එකයි තුවා එහෙම නැත්තම් ඔය ටිකක් දෙනවා හැමදා. හැබැයි බලන්න මේ මහාචාර්යතුමා අර එන මිනිසුන්ට ගේ පිටිපස්සේ තියාගෙන බුපේ දාලා අර කියන හැම කෑම වර්ගම තියලා දෙන්න තමයි මිනිසුන්ට සල්ලි වේදම් වෙලා තින්නේ. මේ බොරු සෝබන වැඩ. දාන ටික දීලා එක්කෝ පන්සලට ගිහිල්ලා දීලා මේ වැඩේ ඉවර කරන්න. අද මේ සෝබනේනේ. අනිවාර්යයෙන් මේක තමයි. එතකොට වෙන්නේ දැන් අර සමබරව බිඳිනවා. දැන් එතකොට මේ හැම දෙයක්ම අවසානයේ මානසික ගැටලුවකට පත් වෙනවා. ඒ කියන්නේ එතකොට දැන් සමහරලාට ඊටවද ඕක නැති වෙනකොට තමන්ට මානසික ගැටලුවක් වුණාම පොඩ්ඩක් හරි යන්දන් නැඹුරු දේර එක මත්පැන් වලට යනවා. ඒ මත්පැන් වලට ගියාම ඉතිරි ටිකක් නැති වෙනවා. එතකොට මේ විදිහට මේ සම්බරව එතකොට ආර්ථික ජීවිතය දැන් අපි කතා කරන සම්බර ජීවිතයක් නේ, ආර්ථික පාලනයක් නේ. ආර්ථික පාලනේ දැන් බෑ. ඒ මොකද මත්පැන් බොන එකත් ඇඩික් වෙනවා. හැබැයි වෙනවනේ. අද රුපියල් 50ක බොන එක කරාට හෙට 50න් ජීවත් වෙන්න බෑ. ඒක තියක් කල් ගියාම ඒක 100 වෙනවා. තව 150 වෙර. ඔහොමම ඒකත් වැඩි වෙනවනේ. මොකද අපේ මොලේ තියෙනවා එහෙම නිකන් රිවෝඩ් පාත්‍යය කියලා එක පාත්‍යයක්. ඒකෙන් මේක අල්ල ගන්න. අල්ල ගත්තට පස්සේ මොලේ දැන් ඉල්ලන්න පටන් ගන්න. ඇඩික් කර අබ්බැහි වෙන කියන්නේ ඒකයි. මේ අබ්බැහි වුණාට පස්සේ අර මුදල මත. එතකොට දැන් ළමයින්ට ඉස්කෝලේ යන්න පොත් ගන්න තියෙන සල්ලි, කාන් ඇඳ ගෙදර ඉන්න භාර්යාවට අඳුමක් කර තියෙන සල්ලි සේරම දැන් ගිහලා තියෙන මත්පැන් වලට. දැන් මම දැන් ගිහින් පෙරද මම දැක්කම කඩේ ගින්නකොට එක්කෙනෙක් ඇවිල්ලා ගත්තා කෑම පාර්සල් දෙකක් උදේට. උදේ කෑම් පාසලක් ඒ කඩේ රුපියල් 60යි. උදේ කෑම් පාස් දෙක රුපියල් 120යි. ඒක පාසලෙ තියෙන්නේ. ඊළඟට නැවිකට් හරි බිස්තර හරි කියලා ගෝල්ලිප් දෙකක් ගත්ත. ඒකත් රුපියල් 60යි. බත් පාසලෙත් 60යි. අර සික අර දෙකටත් කෑම් පාසල් දෙකට 120යි ගෝල්ලිප් දෙකටත් 120යි. ඔය ගාණක් මම හිතන්නේ. එතකොට දැන් ඔන්න ගිය හැටි මේ කම්කරුවෙක්. එතකොට දැන් මේ ගිහිල්ලා දැන් මේ ගෙදර ගිහිල්ලා දැන් අර කෑම් පාසල් දෙක කනවා වගේ දර දෙක බීපුවාට ළමයින්ට දැන් පොත් ගන්නකොට දැන් අපේ ගෙවල් වල ඉන්නවා ළමයින්ට පොත් අරන් දෙන්න සර් සල්ලි නැහැ. දැන් ඒක අපි කරන්න ඕන. එයා ඒක සිගර බීලා ඉවර කරලා ඉවරලා දැන් එනවා ගෙවල් වටේ කරගිනවා. දැන් ඉන්නේ මිනිස්සු පුරලා දැන් පොත් අරන් දෙන්න. දැන් මම නම් කියන්නේ පොත් අරන් දෙන්න හොඳ නැහැ. ඒ මොකද දැන් මේ මත්පැන් බීලා සේරම කරලා ඉවරලා විනාශ වෙලා ළමයි යවනවා ගෙදරින් ගෙදරට ගිහිලා පොත් ගන්න. මේක දෙමාපියන්ගේ වගකීමක් නේ. ඒගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ. නැත්තම් මේ සේරම කවුරු හරි කරලා දෙනකොට වෙන්නේ අර මිනිසුන්ගේ තියෙන ආත්ම ශක්තිය නැතු වෙනවා. දැන් අරව දැන් අර ඇත්තටම කියනවා චීන ගෙවණක් එහෙමත් තියෙනවා. දැන් මිනිසුන්ට ගෙවල් හදලා දෙනවා කියන එක මේ හොඳ වැඩක් නෙවෙයි. මිනිසුන්ට ගෙයක් හදන්න දිරිමත් කරන්න ඕනේ. ධෛර්යමත් කරන්න ඕනේ. ගෙවල් හදලා දෙනවා කියන්නේ නිවට වැඩක් නේ. ඒ කියන්නේ ඒ මිනිහාගේ ආත්ම ශක්තිය නැති කරනවානේ. වන් ගෙවල් 10000ක් හදලා දුන්නයි කියලා කියන්නේ ඒක හොඳ වැඩක් නෙවෙයි. ඒ 10000 හදාගන්න ඒකට ශක්තිය දෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රමශිල්පයක් හැදුවේ නැත්තම් මේ අපි අර මේ සම්බර බව කියන එක අපි කාටේ කායෙන් හරි ඉල්ලගෙන ඒකටත් බැර බැර ඉන්නවා ඉතින්. ඒකේ ඇණයක් ගැලවුණොත් සොයන්ට කිව්වගේ හදන්නේ නැහැ. ඒක මට මතකයි මං කරුවල ගැස්සද කොහේ කසරයක් දේශෙන්ද ගියාම එහේ ඉන්න මේ දිසාලේකම්තුමා කිව්වේ. එහේ අර මා කියන්නේ මේ රජයෙන් තමයි සේරම කරලා තියෙන්නේ. එතකොට යම් ලිඳ හදලා තියෙන්නේ මේ රජයෙන්. එතන ලිඳට බොඩොක්කේ දාන්නේ රජයෙන්, පරිට්ටු දාන්නේ රජයෙන්. පරිට්ටුව ගන්නව ලිව්වක් කරනවා. දිසාලේ කවුරු? ආ පරිට්ටු දැන් ගැල්ල පරිට්ටුවක් කරන් දෙන්නේ. ඔහොම ඉන්නකොට වඳුරෙක් වැටිලා. දැන් ලිව්වක් කරනවා වඳුර අයින් කරන්න කියලා. ඊට වඳුර අයින් කරන්න කල්යනවනේ වෙනකොට එතකම් අර ගා කෑත ගිහිලා ළිඳගේ වතුර ගේනල්ලා. අර මිනිස්සු දෙන්නෙක් එකතු වෙලා වඳුර ඇලියට දාලා සුද්ධ කරගත්තේ නෑ. ඒකත් ලිව්මල්ලේ රජේ වැඩක්. රජේ ළිඳ කවට අයිති නෑ කියලා ඔන්න ওই විදිහට මේ සම්පූර්ණම ක්‍රියාවලිය විකෘති කරන්නේ. ඔව් ඒ මිනිස්සු ගිහිල්ලා ඈත ළිඳකින් ගේනවා. මට මේ දිසාලේ කම්තුමා කිව්වේ වගේ ප්‍රාදේශීය කම්තුමා මේ කියේලා. ඔන්න ඔහොම අපිට එන ලිව්ම් වල ඇති කියලා. දැන් එතකොට අපිට පේනවා මිනිස්සු තමන්ගේ වගකීම් තමන්ගේ සරල සරල දේවල් කරගන්න නැතුව මහලු කතාවල් කරන්න හැබැයි ඇමරිකාව හදන හැටි, ඉරානයේ සකස් කරන හැටි ඒව නම් කතා කරනවා. හැබැයි ගෙදරවත් ටික කතා කරන්නේ නැහැ. මූලික දේ තමයි අල්ප ජීවිතයක් පුරුදුරේ නැත්තා
මට මතකයි මේ මුල්ලේරියාවේ තියෙන ජාතික ළමා අධ්‍යාපන පදනම කියලා අපේ බදගිරිය සෝමන් සාඳුරන්. ඕකෙට අයිනවා ඉස්සර හිරෝෂි කුබෝත කියලා මහාචාර්යවරයෙක්. එතුමා තමයි හුඟක් ඔය හාමුදුරන්ට උදව් කරේ. එයා මම හාමුදුරු ඉගෙනගෙන තියෙන්නේ ඒ මහාචාර්ය. ඒ වාචා ලස්සන කතාවක් දවසක් කිව්වා. මම හැමදාම ඉස්සරම යනවා කතාව අහන්න. එයා කිව්වා මම අට සැරයක් ලංකාවට ආවා. මම ලක්ෂ ගාණක් සල්ලි ගෙනත් තියෙනවා. හැබැයි අට සැරේම මම අඳන් ආවේ මේ අඳුම කියලා. අට සැරේම මං අඳන් ආවේ මේ ඇඳුම. ඈ මට මේ ඇඳුම අඳන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එයාගේ ඉතින් ගෙනාවු සල්ලි හැටියට ඔය ඇඳුම් යාර ලොරියක් අදින්න බැරිය. නෑ ඒක තමයි අල්පේච්චව. ඒ කියන්නේ අත්‍යවශ්‍ය දෙයට මුදල් වියදම් කරනවා අත්‍යවශ්‍ය නොවන දෙයට නාස්ති කරන්නේ නැහැ. ඒ කතාවේ හරි ගොඩක් පණිවිඩයක් තියෙනවා. මහාචාර්යවරේ ඒක ලෝක පූජිත මහාචාර්යරයෙක් එතුමා තමයි කිව්වේ මම මේ ඇඳුම තමයි අවුරුදු 8ෙම ඇඳගෙන ආවේ. හැබැ ලක්ෂ ගාණක් මම කරලා මේක විශ්වවිද්‍යාල වට්ටමට මේ ගොඩනැගිලි හදලා මේක දියුණු කරලා තියෙන. අනේ ඒක තමයි අර අල්පේච්ච වාගිය. ඒක තියෙන මිනිසුන්ට කවදාවත් ප්‍රශ්න එන්නේ නැහැ. දැන් අපි ප්‍රශ්න වවාගෙන හදාගෙන ඒකේ මිදවණු. ඔයිදී අර අවතුම් පැවතුම් ටික කරලා ජීවත් වෙන්න හොඳට පුළුවන්කම දියෙ. මිනිසුන්ට ආහාර ටික හදාගෙන තමන්ගේ අධ්‍යාපනය කරගෙන මුදල් ගොඩක් ඕනේ නැහැනේ. මේකට වෙන්නේ මිනිසුන්ට අර ත්‍රෝ වේ කල්චර් කියලා ආවනේ. ත්‍රෝ වේ කල්චර් කියලා කියන්නේ විසිකරන කල්චරය. දැන් ඉස්සර ඒක හිමින්සි දැන් ඉස්සර දැන් කියලා කියලා වැඩක් නැහැ. දැන් අපි ඔක හොඳට තේරෙනවා ඕස්ට්‍රේලියාවට එව ගියා. ඒ කියන්නේ දැන් එහෙ පුරුදු කරන දැන් අලුත් මේ මොන හරි දැන් අපි අලුත් හඳුනලා දුන්නොත් ෆෝන් එක ටෙලිෆෝන් එක හෙට වෙනකොට අර පරණ දුරකතර එහෙම තියද්දි අලුත් වෙයි කියලා කියනවා. ඊළඟට අලුත් සෙට් එකක් ආවොත් මේ හොඳට පාවිච්චි කරන සෙට් එක එළියෙන් තියලා අර කරගෙන යනවා. දැන් ඒක ක්‍රෙඩිට් කාඩේට ගේන්නේ. ඔය උඟක් ඔය රටවල් ඉන්න අය ණය ගෙවන්න තමයි වැඩ කරන්නේ. අත් හැම වෙලේම ක්‍රෙඩිට් කාඩ් එක තියෙන ඉස්සරහට ණයකවල. හැබැයි අර පුරුදු කරලා තියෙනවා අර ත්‍රෝ වේ කල්චර් කියන්නේ. අලුත්ම සංස්කෘතිය අලුත්ම නිෂ්පාදනයක් ආපු ගමන් මේක එළියට දැම්ම අර ගෙනාව. මම හිතන ඔස්ට්‍රේලියාවට ඇවිදලා ගියොත් ඒ සෑහෙන ප්‍රමාණයක් උදේට සෙට් 10ක් 15ක් එකතු කරගෙන යන්න පුළුවන්. ඒක එකතු කරගෙන යනවා ඉන්නවා. ඉතින් ගොඩක් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඒකට හේතුව අර ත්‍රෝ වේ විසි කරන්න. ඉතින් ඒ විසි කරන සංස්කෘතිය පුරුදුරාම අපි කරන්නේ ඒක ගන්න නම් ණය ගන්නට ඕන. දැන් ණය ගැනීම සාමාන්‍ය නීතියක් තියෙන අපේ අධ්‍යාපන මේ කියන්නේ ආර්ථික විද්‍යාව ගන්නන. අපි කියන්නේ 80 20 න්‍යායට යන්න කියලා. 80ක් අතේ තියාගෙන 20ක් ණය ගන්න. එතකොට අපිට ඒක ගෙවා ගන්න පුළුවන් කියලා. අපේ රටේ ගම්වල හුඟක් අය කරන්නේ 20 80 න්‍යායට. 20ක් තියාගෙන 80ක් ණය ගන්න. දැන් ඔය මොටර් සයිකල් තියෙනවා රුපියල් 20000ක් ගේන්න අරගෙන යන්න පුළුවන් කියලා. දැන් කොච්චර දෙන අරන් යනවද? ආපහු ඒ වේගෙම්ම ඔතෙන් අරන් එනවා. ඒ කියන්නේ සීස් කරලා අරන් එනවා. ඩිමෝ බට්ටෝ ටික ඒව සේරවට ටික ඔය බැංකුව වල තැන්තර ගොඩ ගහලා තියෙන්නේ 20 80 න්‍යාය. දෙකක් ගෙව්වේ නැත්තම් ඔව් අර කරුණාව මෛත්‍රිය මොකද මොකද අර දීපුවත් ඉවරයි අතේ සල්ලිත් නැහැ. දැන් ඇවිල්ලා කෙදලිය. හැබැයි අපේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ ඔය. තේරෙන්නේ නැහැ මත්තුම අර දෙනකොට හිතන්නේ ඔව් හරි වාසි. හරි ඒ කියන්නේ ලක්ෂයක් දැන් අපි ගොම් මත්තුම සමහරක් අය කරන මේ ජීවිත රක්ෂණයක් ගන්නලු. මම අහ මොනාද දෙන්නේ? ඇත්තට මේකේ නොදෙන දෙයක් නැහැ. මං කිව්වා මං අස්සන ගහලා දෙන්නම්. ඔයා ගන්න ඔක්කොම. හැබැයි ඔයාම ගෙවාගෙනත් යන්න. ඒකට කැමති නැහැ. ඔච්චර වාසි නම් නේ ඔය. ඔච්චර වාසි නම්. දැන් ඇත්තටම අපේ මිනිස්සු අර මෝඩකමත් එක්ක ගිහිල්ලා මේ මොනතරම් ලාභයක්ද කියලා දුවලා ගිහිල්ලා අරන් එනවා. හැබැයි ඒ වගේ ගෙවල අවසන් වෙනකොට 10 ගුණයකට වඩා ගෙවල ඉවරයි. ගණන් හදන්න තේරෙන්නේ නැහැ. නෑ ඒ ගණන් හදන්න තේරෙන්නේ නෑ. රුපියල් 10000යි වාසිත වාරිකය කියලා ගේන්නේ. ඉවර කරනකොට දෙගුණයක් ගන්න, එකෝරෙන් බාණ්ඩ දෙගුණයක් ගන්න, දෙසරයක් ගන්න පුළුවන් ගාණ ගෙවල ඉවරයි. ඉතින් ඒ වගේ එක එක බාණ්ඩයක් නෙවෙයි, එහෙම බාණ්ඩ කීපයකටම ණය වෙලා. එතකොට මාසිකව පඩිපත මදි අරග ගෙවන්න. අය ගෙවන ගමන් ඒ જાතිය තව එකක් ගන්න. ඉතින් ඔය උගක් ඔය මම නගම ගියාම කියන උගක් කම්පැනි වල තියෙන සුභ සාධක සමිති කරන්නේ අසුභ සාධක වැඩක්. සුභ සාධක සමිති තමයි ඔය සේරම කම්පැනි වලින් ගෙනල්ලා මේ අර මොකද්ද සේල් පවත්තන්නේ. ඈ මේ විතර උගක් කරේ සුභ සාධක සමිති කරන වැඩක්. අදින් අර මට හම්බෙලා තියෙන ඇඟලුම් ෆැක්ටරි ළමයි සාමාන්‍ය රුපියල් 60000යි 70000යි ටෙලිෆෝන් සරගන්න. ඒගොල්ලෝ මාසික හම්බ වෙන්නේ දෙකක තුනකට හම්බ වෙන ගාණෙන් අර ෆෝන්ස් ගන්නවා. මොකද ගෙවන ක්‍රමයට ගන්න පුළුවන් කියලා. ඔය සුභ සාධක සංගම් කරන වැඩ. මේ සුභ සාධක සම්දාන නම් ඔය වැඩේ නම් නවත්වුවේ නැත්තම් අර සේරම කුණු වල ටික මේ ගෙවල් වලට යනවා. ගියාම වෙන්නේ අර සම්බර ජීවිතේ පවත්වාගෙන යාමේ අර්බුදයක් එනවා. ඉතරයි ගැටලුව තියෙන්නේ. සමහරු බොහෝ දෙනා දැන් ජීවත් වෙන්නේ හම්බ කරන්නේ. මේ හම්බ කරන්නේ මේ ජීවත් වෙන්න නෙමෙයි ඔක පටලවන්නේ. දැන් ඔබේ විශේෂට આવෝති කලාව කියන කාරණා. දැන් කලා නිර්මාණයක් කරන්නේ හම්බ කරන්නවද? සමහරු ඉන්නවනේ එහෙම. ඒ කියන්නේ නිර්මාණය කරන්නේ හම්බ කරන්න.
නිර්මාණ කොටසක්නේ තමන්ට ජීවත්වෙන කිසියම් ආර්ථික ලාභයක් ලබා ගන්න. මේ ගැන මොනවද කියන්න තියෙන? ඇත්තටම මේ නිර්මාණයේ සහ ආර්ථිකය අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් මේකට හොඳ උදාහරණ තමයි දැන් මම අර මුලින්ම කිව්වා මේ මේ නිර්මාණවලට මේ එස්පයිඩ් නැත්නම් කාලිකුත් වෙන දින ගහලා එන්නේ නැහැ. නමුත් නිෂ්පාදනවලට එහෙම එනවා. දැන් අද ඉන්න ගොහෝ ගායකයෝ ගායිකාවෝ මාසයක් එක ගීතයක් උන්ට පවත්වාගෙන යන්න බෑ. මොකද මෙච්චරට මේ නිෂ්පාදනය වෙනවා, ගීත නිෂ්පාදනය වෙනවා. ඉතින් දැන් එතකොට තමන් ඉන්නනම් තමන් මාසෙකින් තව අලුත් එකක් දාන්න ඕනේ. නැත්තම් ඉන්න බෑ ගුණ ශේෂ්ත්‍රේ. නමුත් අමරදේවයන්ගේ සසර සන්තුරු අපි තාමත් රස විඳිනවා. ඒවට එයාට සල්ලි හම්බෙලා නැහැ මහ ලොකුවට. හැබැයි ඒ උන් ඒ ගීත ගායනා කරලා මුළු මහත් රටක් චින්තනය වෙනස් කරපු හැටි. ඒ කියන්නේ මිනිස්සුන්ට උන්ගේ බුද්ධි වර්ධනයට උන්ට හිතන්න පුළුවන් විදිහට මොළ ටික හදලා තමන්ගේකම අපේකම අරගෙන අපේ මිනිස්සුන්ට ඒ දීපු අධ්‍යාපනය නැත්තම් ඒ රසඥතාවය ඒ පිනෙන් ලැබෙන දේ අමරදේවයන්ට මුදලින් කියලා නෙම කරන්න බෑ. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේ නිර්මාණ කියන දේවල් කරන්න මුදල් වලට ලන්සු තියලා කරන්න එපා. කරොත් එහෙම ඒවට වැඩි කල් නැහැ. සහ කලාවක් සහ නිර්මාණයක් වෙන්නේ නැහැ. නෑ නෑ කවදාවත් නෑ. දැන් චිත්‍රපට කියන එක කර්මාන්තයක් බවට පත් වෙන ඔන්න ඔතන තමයි ඒ කියන්නේ චිත්‍රපට කර්මාන්තය කියලා තමයි තාමත් කියන්නේ. නමුත් ඒක කලාත්මක දේවල් සමහරු ඒස්ල කරනවා. ඉතින් මේ ගීතය ගත්තත් නැත්තම් අපි මූර්ති ශිල්පය ගත්තත් ඔය හැම චිත්‍ර කලාව ගත්තත් දැන් අද චිත්‍ර ඇඳලා පේමන්ට් එකේ අර ගොඩක් අය ඉන්නවනේ විකුණන්නේ. දැන් ඒක හොඳයි, ඔවුන්ට සල්ලි හම්බෙනවා ඇති. නමුත් චිත්‍ර ශිල්පියා කෙනෙක් කියන පේමන්ට් එක ගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් කලාකාරයා කෙනෙක්ට බටහිර රටවල අපි දකිනවා රේල් දුම්රිය ස්ථානවල බස් නැවතුම් පළවල් වල ලංකාවේ ඉන්න ගායකින්ට වඩා හොඳට ගායනා කරන සනියේ වාදනය කරන මේ ගායනා කරන අය ඉන්නවා. ඉතින් ඒක වෙලා තියෙන්නේ මේ මුදල් පසුපසම හැමදේම ගිහිල්ලා හින්දා දැන් මුදල නැතුව මුකුත් කරන්න බැරි වෙලා තියෙනවා. දැන් සමහර සින්දු කියන්න බැරිය. සින්දු කියන මේ බැරි කට්ටිය තාක්ෂණය උපයෝගී කරගෙන තමන්ගේ මේ කටහඬ යොදාගෙන නිර්මාණ කරලා මේ මුදල් වියදම් කරලා ප්‍රසිද්ධ කරගන්නවා. ඒ ගීත ප්‍රසිද්ධ කරගන්නවා. ඊළඟට ඔහු ගායකයෙක් වෙනවා. හැබැයි ඔහුට සජීවීව ගායනා කරන්න උනොත් කොහෙද හරි හිත කරනවා. ඉතින් බොහෝ අය කරන්නේ CD එක දාලා කටහොල්ලන එක බොරුවට. ඉතින් දැන් එහෙම බොරු කරලා ගන්න මුදල මම හිතන්නේ යාදෙනවා කියලා. ඒක හොඳ නැහැ. ඉතින් ඒ වගේ මට හිතෙනවා තමන්ට සජීවීව කරන්න පුළුවන් දෙයක් මේ අපේ කලාව ඇතුලේ තමන්ට සජීවීව මේ දේ දක්ෂතාවය දක්වන්න පුළුවන් නම් විතරයි ඔහුට කලාකාරයා කියලා කියන්න ඕනේ. මම බොහෝ විද්වත් අය සමග මේක සාකච්ඡා කරනවා. සමහර උදින් කියනවා එහෙම ලෝකේ නැහැ කියලා. එහෙම නිර්ණායකයක් නැහැ. CD එකක් දාලා මයිම් කරන අයත් කලාකාරයෝ කියලා ඉන්නවා කියලා. එහෙනම්ුත් ඒක හරි උත්තරයක් නෙවෙයි කියලා මම දන්නවා. මොකද දැන් මේ වෙනකොට රුසියාවේ ජනාධිපතිතුමා ව්ලැඩ්මීර් පුටින් මහත්මයා ඒ රටේ රැප් හිප්හොප් DJ කියන ඒවා අයින් කරන්න කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ දැන් රැප් සහ හිප්හොප් රැප් බොහෝ විට ඇති වුණේ මේ කළු ජාතිකයින් ඇමරිකාවේ සුද්දන්ට ඔවුන්ට නොදැනනසේ මේ බයින්න. ඒ කියන්නේ ගීතයක් අස්සේ කුණුහරප කිය සුද්දන්ට බයිනවා. හැබැයි සුද්ද දන්නේ මේක ඔවුන්ට බයින්න කියලා. මුන්ගේ තියෙන තරහව නැති කරගන්න හදපු උපක්‍රමයක් කල්ලෝ. පස්සේ සුද්දොත් මේක අහන්නේ මේක නියමයිනේ කියලා සුද්දොත් මේක කොපි කරලා ඔවුන්ගේ ගීතවලට මේ අරගෙන ඉතින් ඕක නයිට් ක්ලබ්ස් නැත්නම් ඔය සාරාත්‍රි සමාජ ශාලා සහ එවැනි තැන්වල තමයි මේ ප්‍රචලිත වුනේ. මේක සමාජගත වෙන්න ඇමරිකාවේ
සංස්කෘතියට ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් මේ ලංකාවේ අර අපේ හඳුරු කිව්වා ගැන පිටරටින් විසිකරන හැමදේම ගන්න රටේ මේ වෙවිල සම මේ එක් එක් නම් කියන්න පුළුවන් අය ඉන්නවා. ඒ ඒ තරුණ මේ කොල්ලො ගෙල්ල ඔස්සේ මමට ප්‍රශ්නයක් නැහැ. මේවා මේ සමාජශාල දත් සමාජශාල ලංකාවේ තියෙනවනේ. ඒවැය මේවා තිබ්බට කමන්නේ නැහැ. දැන් මේවා සමාජගත වෙලා ඉවරයි. දැන් අද එතකොට දැන් අපේ ඉන්නවා මෙහෙම හෙඩ්ෆෝන් දාගෙන කී කියන මිනිස්සු කොල්ලො ඉන්නවලු කෙල්ලො කොල්ලො. ගොඩක් අය හරිය මේ හෙඩ්ෆෝන් දාන දැන් පාර යන්නේ. මේ අර ඔය ජරාස් සින්දු තමයි අහන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ චින්තනය මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම කොතනද අර තියෙන්නේ කියලා අපිට තේරෙනවානේ. දැන් අද අපේ පාර්ලිමේන්තුව ගත්තොත් ක්‍රිකට් මැච් එකක් පැරදුනා කියලා අධ්‍යාපන මේ සරි මේ ක්‍රීඩා ඇමති ටීම් එක ගෙන්නනවා ඇයි පැරදුනේ කියලා අහන්න. පැරදුනේ අපේ ටීම් වලට අර ටීම් එක හොඳින් ඉඳ. ඒක අහන්න දෙයක්ද? මේ මෝඩ ඇමතිලා මෝඩ මේ කියන්නේ කිසි බුද්ධියක් නැති පාර්ලිමේන්තු මේ ඉන්න අයට මේක කියන දන්නේ. ඒක දැන් ඔය 225ම කිව්වේ නෑ. ඒගොල්ලන් ගැටලු ගහන්න අහන්න කවුරුත් නෑ. අපිට අහන්න බෑනේ. ඒ 225ම කිව්වේ නෑනේ අපිට. අනේ මේ අපිට ඔය වාහන මේ දිරුබදුර හිත වාහන එපා. මේ මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිට පහසුකම් එක අයින් කරන්න මිනිස්සුන්ට මේවා ලබා දෙන්න. මේ කොච්චර අමාරුද මිනිස්සු එක්කෙනෙක් කිව්වද? ඔය කෑ ගහන බොහෝ අයගේ ළමයි පිටරට ඉගෙන ගන්නවා ඔවුන්ගේ සල්ලි වලුත් නෙවෙයි. NGO එක එක මේ රටේ අනන්තය නැතිකරන වැඩ කරන වෙනත් වෙනත් සමාගම් වලින් උන්ට ගෙවන්නේ. මේ අපේ මිනිස්සු එක දන්නේ නැහැ. අපේ ජයන්ත මහත්මයා ඒ වගේම කියන්න ඕනේ, අපේ මේ ජනතාවට කියන්න ඕනේ, ඔය පාර්ලිමේන්තුවේ නිකන් දෙපැත්ත බෙදලා කෑ ගහගෙන බැනගත්තට ඔය මිනිස්සු පිටිපස්සට ඇවිල්ලා අතරක් දීලා හොඳට දුන්නා නේද මචං, කොහොමද උඹට වැදුනද කියලා එහෙම නිකන් කොහොම එකට මේ හරි සතුටෙන් ජීවත් වෙන මිනිස්සු ටිකක්. මේ ඊපස්සේ කියලා ලොකු සමාජ ශාලාවල කියලා බිනර එකක් කැමත් අරගෙන යන කට්ටියකට වියාජයක් නේද තියෙනවා. අනිකරණක අපි කරන දේවල් ගැනත් ලස්සන ගීතයක් මම හිතන්නේ අපි ළඟ තියෙනවා. මේ වටිනා ගීතයක් හරි ලස්සන පද රචනයක්. මේ කාරණත් එක්ක අපිට කතා කරන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ ගීතය සම්බන්ධයෙන් ජයන්තම මේක ඇත්තම මේ මගේ පියාගේ ගීතයක්. ඔෆිස් වල මේ කාර්යාලවල කරන දේවල් මේ වගේ පාර්ලිමේන්තුවල අද නම් අදාළයි. මේ කාලෙත් වෙලා තියෙනවා, මේ කාලෙත් වෙනවා ඉතින්. යව් අයි බරෝ යලි හවසට එනවා, අප උදේ ගිහිල්ලා යලි හවසට එනවා. ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගත වේ නම් රටත් එතනමයි අපත් එතනමයි, රටත් එතනමයි අපත් එතනමයි. ගත වී දූවිලි කුණු වැඩිලා, නේසය මත ලිපි ගොනු ගොඩ ගැසිලා, ඔට්ටු කොලේ නොදුටු සතුන් සොයලා, සුසුම් මැදින් තව දවසක් ගෙවිලා, රටත් නැවතිලා අපත් නැවතිලා, අප උදේ ගිහිල්ලා යලි හවසට එනවා. උදේ ගිහිල්ලා යලි හවසට එනවා. ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගත වේ නම් අපත් එතනමයි, රටත් එතනමයි අපත් එතනමයි, රටත් එතනමයි. විවේක පැය තුන වීලා, බම්
මන මතින් නෙතු යුග රතු වීලා ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා සුසුම් නැදින් තව දවසක් ගෙවිලා රටත් නැවතිලා අපත් නැවතිලා අප උදේ ගිහිල්ලා යලි හවසට එනවා අප උදේ ගිහිල්ලා යලි හවසට එනවා ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගත වේ නම් රටත් එතනමයි අපත් එතනමයි රටත් එතනමයි අපත් එතනමයි සින්දු නේද අපේ හැමදෙරනේ මේ අර ඔබ වහන්සේ අර මූලික අදහස් දක්වන්නේ සඳහන් කරා මේ ධන විනාශමුඛ කාරණා අපේ සිංහලවත් සූත්‍රයට පැහැදිලිව සඳහන් වෙනවා. මෙන්න මේ වගේන අපි නැවත වරක් කිසියම් අවධානයක් යොමු කරොත් හොඳයි කියලා හිතන අපේ හැමෝනේ බලන් ඉද්දි සල්ලි විනාශ වෙන තැන්. මේ ගීතය තුලත් අපේ මහජාතුමත් සඳහන් කරා මේ මද්රව්‍ය මත්පැන් භාවිතය. අලස බව, දුකෙලිය, පාප මිත්‍ර සේවනය, අවේලාභී වීති සංචාරය. මෙන්න මේවා අපි හරි හරි නරක ඇබ්බැහි වීම බවට පත් වෙලා තියෙනවා. ජීවිතේ තරුණයන් ගත්තත් වැඩිහිටියන් ගත්තත් මේ මෙතනින් ගැලවෙන්න විදියක් අපි කොහොමද අපේ හැමෝටම හදා ගන්න ඕන? ඔව්, විශේෂයෙන්ම අපේ ජයන්ත මහත්මයා ලස්සන පණිවිඩයක් නේ. පෑයට හරියටවත් වැඩ කරනවා නම් අපි නවතින්න නැතුව ඉස්සරහට යන්න පුළුවන් නේ. නැත්නම් රටයි අපි ඔක්කොම එතන. දැන් චාමික මහත්මයා අද වෙලා තින්නේ මම හිතන්නේ අපේ මේ මහාචාර්යතුමාලා හැම ඉස්සර ටියුෂන් පන්ති ගියේ නෑනේ. නේ? අද වෙලා තියෙන්නේ ඉස්කෝලේ සමහරක් ගුරුවරු පාසලට එන දරුවට උගන්වන්නේ හවස ගෙදෙට්ට වරෙන් ටියුෂන් පන්තියේ කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා මන් දන්න තැන්වල. නේ? ඉතින් ඒ කියන්නේ තමන්ගේ සේවය හරියට ඒ පාසල් වෙලාවෙවත් කරන්නේ නැති ඔක්කොම ගුරුවරු ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ වගකීම කියන එක හරියට තේරුම් ගත්තේ නැතිනම්, ඒ වගකීම කියන එක වටහා ගත්තේ නැතිනම් මම මොකද්ද කරන්නේ කියන අවබෝධය තමන් ළඟ නැත්තම් කඩාගෙන වැටෙනවා. ඇත්තටම චාමික මහත්මයා බුද්ධ දේශනාව තුර අපේ මහාචාර්යතුමා පහදලා දුන්නා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි ප්‍රායෝගිකයි. දැන් මහාචාර්යතුමා ආහාර ගැන කතා කළා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චත්තාරෝපින්ඩ ආලෝපේ අබුත්වා උද කම්පිවේ. අපි බඩ පිරෙන්න කන්නේ. කන්න බඩ පිරෙන්න පිඩු හතරක් පහක් තියදීන් වැඩේ නවත්තලා වතුර බොන්නලු. බලන්න කොච්චර විශේෂඥ වෛද්‍යවරු කියන දේවල් ටික. දැන් මහාචාර්යතුමා සිහිපත් කළා වගේ අර රාජ පරම්පරාවේ හැම දෙයකම දැන උගත්කම අවබෝධය ඒ ඔක්කොමත් එක්ක සරුවක්ඥ කියන වචනය තුලත් සබ්බඤ්ඤු කියන වචනය තුලත් එක්ක උන්වහන්සේට වැහිච්ච තැනක් තිබුණේ නැහැ නේ මැතුමා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් කුසල රජතුමාගේ නිරෝගී කම් පිණිස මේ රටේ ජනතාව නිරෝගී ජීවිතයක් ගත කරනවා නම් මෙන්න මේ නිරෝගී ජනතාව තුළ ඇති විය යුතු කරුණු කාරණා. දැන් අපි කියමු රාත්‍රී වීථි සංචාරයේ ගත්තන් පස්සේ නොගැලපෙන උත්සව සඳහා යෑම මේකත් බලපානවනේ. අද බලන්න අපේ ජයන්ත මහත්මයා මට හැබැයි ඔබතුමාලා ගැන පහුගිය කාලේ පොඩි බයක් ආවා. මෙතුමත් ගියානේ පොඩි තරගකට. මං හිතෙන් හිතුවා අනේ පරදින්නම ඕනේ කියලා. ඈ මොකද මේ හැමතැනම ස්ටාර්ස්ලා තරුණි හදන්න හදන්නේ. මිනිස්සු එකෙක්වත් හදන්න හදන්නේ නැහනේ. එතකොට බලන්න අද දැන් මේ අපේ සංගීත සම්දර්ශනයක් තිබ්බොත් එහෙම මැතුමා ඔය එන එකෙක්වත් අර්ථයක්වත් දන්නේ නැහනේ. සද්ද ටිකක් විතරයිනේ. දැන් කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට. යන්නෙම මෝඩකමෙන් අවිද්‍යාවට හැබැයි. බලන්න සංගීත සම්දර්ශනයක් ගත්තන් පස්සේ ඔතන වටේ නටලා නටලා මධ්‍යම රාත්‍රියේ වෙනකොට මුත්‍රා කරලා හැම තැනම
ගන්දස්සාර බෑ යන්න බෑ එදාට පහුවද පැත්ත පලාතේ අර බස් එකක් නවත්තලා තිබෝ බස් එකට එහා පැත්තේ ගිහිල්ලා ජරා කරලා නගරයක් ගන්න බලන්න මැත්තුමා කොහෙද ආනන්දෙන් ප්‍රඥාව නේ ඊට පස්සේ මත්පැන් බීලා එන්නේ ඇවිල්ලා අර පරණ කෝන්තර පිරිමහ ගන්න එන්නේ නේ බලන්න බුදුරජාණන් සර දැන් ඕ වගේ තැන්වලදී කී දෙනෙක් මැරිච්ච අය ඉන්නවද ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ ප්‍රායෝගික වෙන්න ඕනේ කියන්නේ මං ඒකයි නිතරම මේ අඩුම ගානේ අපේ බෞද්ධ ජනතාව සිඟාලෝවාද සූත්‍රේවත් ප්‍රායෝගිකව ජීවිතයට ලං කරගන්න ඕනේ නැත්නම් චාමික මහත්මයා කවදාකවත් මේ රටක් ගොඩ ගන්න බෑ ඔය පිටරට විශේෂඥ බොරු කියපු දේවල් වලට වඩා සිඟාලෝවාද සූත්‍රයේ තුල මිනිස්සෙක් හැදෙන හැටි මිනිස්සෙක් ශක්ති සම්පන්න වෙන හැටි මිනිස්සෙක් ආලෝකමත් වෙන හැටි ලස්සන පෞල් ජීවිතයක් හැදෙන හැටි මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එමෙ නායක හොඳ මං හිතන්නේ අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි වෙලාව තාමත්ම සීමිතයි. ඉතුරු වෙලාවෙන් හරි තව තවදුරටත් අපි උපරිම ප්‍රයෝජනයක් ගමු. මාචාර්යතුමනි අවසන් වශයෙන් මෙන්න මේ කාරණේ අපේ සාකච්ඡාව ඇතුලේ සාකච්ඡා වෙච්ච මේ විවිධ ඇබ්බැහිපි දැන් මත්පැන් මද්‍රෝප ගැන කතා කරා නයිට් ක්ලබ් ඊළඟට කතන්දර ගොඩක් තියෙනවා අපි අතර දැන් විවිධ ලිංගික අවශ්‍යතාවයන් ඔස්සේ යන ගමන් දැන් මේ මේ සතුටු වෙන්න දරන උත්සාහයන්නේ අපි ජීවිතේ සතුටු වෙන්න දන්නේ නැහැ නේද මේක අවසන් වශයෙන් හරි පොඩ්ඩක් අපිට කියා ගන්න පුළුවන් නම් හරි වටිනවා ජීවිතේ සතුටු වෙන්නේ කොහොමද මේවද සතුටු වෙන විදිහටද දැන් මේ සතුටෙත් එක එක මට්ටම් තියෙනවා දැන් සතුටේ තියෙනවා ග්‍රාම්‍ය ඕලාරික සතුට කියලා සතුටක් තියෙනවා. ඒ කියන්නේ හරියට අර ඌරෝ සතුට වෙනවා වගේ කියලා ඌරෝ මඩ ගාගත්තොත් තමයි සතුටේ. ඒක ඌරන්ට ලොකු සතුටක්. ඒ ඒගොල්ලෝ හිතන්නේ ඒක තමයි සතුට කියලා. හැබැයි අර සිංහයෝ සතුට වෙන්නේ මඩ ගාගන්න නෙවෙයි. ඒකෝ දැන් ඒතකොට සිංහයා සතුටේ වෙනස් විදිහකට. ඒක තමයි මිනිසාගේ තියෙන්නේ. දැන් ඔය වගේ පොඩි ඕලාරික ග්‍රාම්‍ය දේවල් කරන්නේ අර බුද්ධියෙන් අඩු වෙනකොට. සහ ඒ කියන්නේ විචක්ෂණශීලීව අඩු වෙනකොට. දැන් ඒගොල්ලෝ ගිහිල්ලා ආයේ ව්‍යසනයටම පත් වෙනවා. ඒතර ඒගොල්ලන් තේරුම් ගන්න බෑ ඊට ඉහළින් ඉන්නයි සතුටු වෙන්නේ කොහොමද කියලා. ඒතකොට ඒ ඉහළින් ඉන්නාට තේරුම් ගන්න බෑ පහළම එකෙන් සතුටු වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ පරතරය තමයි තියෙන්නේ. ඉතින් මේ කාටවත් දොස් කියලා වැඩක් නෑ. අපි පොඩි කාලෙම අධ්‍යාපන ලබා දෙනකොට ළමයින්ට කියලා දෙන්න ඕනේ මේ සතුටු වෙන විදිය සහ ඒගොල්ලන් රස විඳින විදිය. දැන් එතකොට දැන් අපි ළමයින්ට හොඳ සින්දුවක් දාගමම ගුරුවරු කියන්න ඕනේ මෙන්න මේ සින්දුව හොඳයි අහන්න මට මතකයි මම කුසස් පෙළ පන්දෙනකොට අපේ ගුරුවරයා ඇවිල්ලා කිව්වා මෙන්න හොඳ නවකතා පොතක් පිටවලා තියෙනවා මේ කියවන්න මට කිව්වා රුසියානු සාහිත්‍යය කියවල නැත්තම් මිනිහෙක් වෙන්න බෑ ඒකද දැම්ම රුසියානු සාහිත්‍යය කියවන කියලා මම ওই යකඩයා නිවටයා සබෑ මිනිස්සු කතා අම්මා යුද්ධය තමයි සේරම කියලා තියෙන කුසස් පෙළ පන්තියේදී ඒ මොකද සමහරවල් තේරෙන්නේ නැහැ ලොකු පොත්නේ හැබැයි ඒ කියව පණිවිඩේ අද වෙනකම් මම ඇතුලේ තියෙනවා ඒක අපිට ගුරුවරයා තමයි කිව්වේ මෙන්න හොඳ පොතක් තියෙන මෙන්න මනම කියලා සිංහපව කියලා නාට්‍යයක් කළා ඒකල හරි ජනප්‍රිය ගිහිල්ලා බලන්න දැන් අපි ඒ නාට්‍ය වල ලාලිත සල්ලිත් දෙනවා කියලා බලන්න දැන් එහෙම ගුරුවරු තමයි අපේ රසඥතාවය දිනු කරේ මෙන්න හොඳ නවකතාවක් තියෙන දැන් අපි ඒවා කියවට පස්සේ අර බාලේවට යන්න බෑ ඊළඟ මම විශ්වවිද්‍යාලන කාලේ විශ්වවිද්‍යාලේ හැමදාම සතියේ දවස් තුනක් ගිහින් රැයට පෙන්වන ඩොකියුමන්ටරිස් කියලා ඔය චෙක් රටේ ප්‍රංශ රටේ හොඳම චිත්‍රපටි ගණන්ලා අපිට නොවල පෙන්වනවා දැන් ඒව බල්ල බල්ල පුරුදු වුණාට පස්සේ මේ බාලයකට යන්න බෑ මම ඒක කියවා සිංහයාගේ ඌරගේ කතාවකේ තමයි මෙතන. ඒකෙන්ද ළමයින්ට අර ඉහළ තලයකට ගේන්න අපි අපේ වක්කීමක් තියෙනවා. දෙමාපිය හොඳ සින්දු අහන්න පුරුදු කරන්න ඕන. හොඳ නාට්‍ය බලන්න පුරුදු කරන්න ඕන. මම හිතන හොඳ සින්දු අහන්නේ ලංකාවේ දෙමාපිය සිංහල දෙමාපියෝ නෙවෙයි. පිටරට දෙමාපියෝ. පිටරට ගිහිල්ලා වාහනයක යන්න බලන්න කොච්චර හොඳ සින්දු අහන්න කියලා. එකක්වත් මේ බාලේව දාන්නේ නැහැ ඒගොල්ලෝ. අපි මේ බාලේව දාගෙන වැහුවට ඒගොල්ලෝ දාන්නේ ඒගොල්ලෝ තවර ක්වොලිටි රකින්න. අන්න ඒතකොට තමයි ඒ ළමයිත් පුරුදු වෙලා තියෙනවා ඒ සින්දු කියන්නේ. අන්න ඒ වගේ දැන් අපි ළමයින්ට එතකොට ඔය මේ මත්ද්‍රව්‍ය වලට වත්පැන් වලට යන්නේ හිඩසක්කින්න. ඒ අඩුව සපුරා ගන්න යන්නේ. ඒක එන්නේ නැත්තේ අර උගත්කම වැඩි වෙනකොට සහ ඇවතුම් පැවතුම් පුරුදු කරා. ඒක පුරුදු කරන්නේ නැතුව මේ මත්ද්‍රව්‍ය මේ මොකද්ද මේ විරෝධී ව්‍යාපාර කියලා බොරුවට කරන එක අපරාධ. පුරුදු වුණාට පස්සේ නවත්තන්න හරි අමාරුයි. පුරුදු වෙන ඉස්සෙල්ලා ඔයිට වඩා තියක් රස විදින දෙයක් තියනවා කියන එක හේතු ගන්න. ඒකට ධර්මෙත් සමග තමයි සම්බන්ධ වෙන්නට ඕනේ. මෙච්චර දැන් උගක් රටවල තියෙනවා සන්දප්. මොරල් එඩුකේ කියලා වෙනම වැඩසටහන් තියෙනවා. චරිතායන අධ්‍යාපනය කියලා වෙනම වැඩසටහන් තියෙනවා. ඒතකොට චරිතවත් බව වර්ධනය කරන ඉගෙනුම් මිගැඩ්ඩියෙන් ක්‍රමශීල්ප ටිකක් තියෙනවා. අපි මේ ක්‍රමශීල්ප හඳුනලා දුන්නම ළමයි ඒකට යන්නේ නැහැ. මට මතකයි එක සැරයක් බයික් කියලා ඉවර කරන්න මේ මොරටුවේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් වේල්ස් කුමාර විද්‍යාලේ හිටියා
මේ හැකොට කියම අනන්දහාමුදුරු. ඒ හාමුදුරුව ආරම්භ කරා මධ්‍ය අදුම සංගමයක. මත් පැන් නොබන දුම්පාන් නොකරන්න සංග ළමයි ටික වන්දගන. ඒකේ තෑගි බෙදාදී පුස්තක වාර්ෂික උත්සවයකට මම ගියා දේශනයක් කරන්න. ගියාම එංගලන්ත හිටපු මහජ මේ වෛද්‍යවරයෙක් කියලා කතාවක් කරා. ඉතින් එයා කිව්වද මම එංගලන්ත ගියාම සියලුම දෙනා කව මෙහෙ දිනම් මත් පැන් බොන්න වෙනවා කියලා. එයා කව මම බොන්නේ නැහැ කියලා. එයා කව විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ මොකද මම කිව්වා මම තමයි අමන්තතුම සංග මුල්ම සභාපතිතුමා. මම තමයි අනිත් අය බොන්න එපා කිව්වේ. ඉතින් මට බොන්න බෑ කියලා. අවුරුදු 7කට පස්සේ කියන අනිත් අය කියනවා ඔයා තමයි ශක්තිමත්ම චරිතේ. අනිත් අපි දෙයටමකට අහු ඒ ශක්තිය නැහැ කියලා. ඒකෙන් මම ඉගෙන ගත්තේ තමයි ළමා කාලේ හාමුදුරුව අර ළමයාට දීපු පණිවිඩේ. අමාත්‍යතුම සංග සභාපති කිරීම නිසාම ඔහු කිව්වා ඒක තමයි මට පිටිපස්ස දෙන හයිය මම ඒක කවදාවත් මත් පැඹිවේ නැහැ කියලා. ඒක ළමයි මේ වගේ ඒ වගේ සංගවලට බඳන්නට නොබොන්නංගේ සංගමේ බිව්වට පස්සේ ඒක අයින් කරන එක මනෝවිද්‍යානුකූලව හරි අමාරුයි. ඒක නිකන් ඒක දැන් ව්‍යාපාරයක් බවට පත් වෙනවා. දැන් මත් කුඩු ගන්න නැහැ මත් පැම් මේ බොන අය මේ පුනරුත්ථාපනය කිරීමත් හොඳ ජොබ් එකක්ද. ඒක හොඳ ආදායම් මාර්ගයක්. රුපියල් 60,000 80,000 කරගෙන නවත්තන්න බැරි බව අපි දහනතරම දන්නවා. ඒකෙන් ඉඳ ඇබ්බැහි වෙන්න ඉන්නවනම් යන්තම් හරි අත්තදා බලන්න එපා. ගියොත් ආපහු මේ පැත්තට එන්න හරිම අසීරු. ඒ කියන්නේ ආපස්සට එන්න නම් බෑ. ඒකෙන්ද ඒක කල්ැතුව දැනගත්තොත් යන්තම් ජීවිතේ. ඒතකොට මේ ආර්ථිකය කල්පනාකරණය කරන්න පුළුවන් වෙන්නේ එහෙම පුරුදුන විතරයි. නැත්තම් වැරදිලාත් ඔය කවුරු හරි පවුලෙක් කෙනෙක් මත්කුඩු වලට ගියොත් ඒ පවුලම ව්‍යසනයෙන් ව්‍යසනයටපත් වෙනවා. මට එක අම්ම කෙනෙක් ඇල්ලගෝ මේ ඇඳන් ඉන්න සාරිය විතරයි තියෙන්නේ. මේ උපාධිධාරි ගුරුවරියක් පුතා උෂිද්ධාරි ශිෂ්‍යයෙක්. මේ සාරිය වරදලාවත් මම හොදලා වැලේ වැනුවොත් පුතා එකත් විකුණගෙන මත් කුඩු කරනවා. ඔන්න තත්ත්වේ. ඒතකොට හිතා ගන්න පුළුවන් මේ ආර්ථික කලමනා කරන කතාවල් සේරම අපත යනවා අර ඇබ්බැහි වීම ආව. ඉතින් ඊට කලින් අපි ඇබ්බැහි වෙන කලින් වළක්ව ගත්තොත් ඒකට මට මතකයි අර එක දේශනයකදී කිව්වා මේ අර කටුව ශවි කරන්න කියලා. දැන් ඔය අහුංගල්ල පැත්තේ තියෙනවානේ අර කැස්බෑව සංරක්ෂණේ කැස්බෑ විස්තර මිනිස්සු කාලා කැස්බෑව නැති වෙරේ හින්දා වෙන සංරක්ෂණ ආයතන තියෙනවා. කැස්බෑවට හදලා ලොකු වුණා පස්සේ තමයි මේ ගිහිල්ලා මුහුදට දාන්නේ. ඒතර අර කටුව ගණ වුණාන් පස්සේ වෙන සත්තුන්ට කොටන්න බෑ. වෙන අයට මෙයා විනාශ කරන්න බෑ. අනේ ඒ උදාහරණ තමයි අර මේ දේශක කිව්වේ අපිත් මේ ළමයින්ගේ කටුව ශක්තිමත් කරන්න ඕන. කටුව ශක්තිමත් කරාම බාහිර බලපෑම් වලට හසු නොවි ඉන්න එයා ශක්තිමත් කරන්න පුළුවන්. මේක පෙර මේ ප්‍රාථමික අධ්‍යාපන කාලේ ද්විතීක අධ්‍යාපන කාලේ මේ කටු ශක්තිමත් කරපු ධර්මයි තමයි අපි එළියට දෙන්න ඕනේ. එතකොට ඔය මද්ද්‍රව්‍ය මත්පැන් වල ඇබ්බැහි වීම කවුරු බලපෑම් කරත් මොනම කක් කරුවත් කොටන්න බෑර කපුටට කොටන්න බෑ වගේ. ඒක තමයි කරන්න වෙන්නේ. මේ කලාකාරයෝ බොන්න හරි පෙරේතයි කියලා කියනවා. මාධ්‍යයේ දෙනු බෝතලක් දුන්නොත් ඕන එකක් ලියා ගන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ හරි සංවේදීලු. ඒකළු බොන්නේ ඇත්තද කතාව? ඇත්ත. ඒ කතාව ඇත්ත. මට ඒ අත්දැකීම තියෙනවා. දැන් මම කවදාවත් බීල නැහැ. සිගරට්රක් බොන්නේත් නැහැ. වෙනත් වෙනත් දේවලුත් නැහැ. ඒ හින්දා තමයි මගේ දේවල් ප්‍රචාරය වෙන්නේ නැත්තේ. මං ගැන පත්තරවල යන්නේ නැත්තේ. මොකද මේ මට එක්තරා මගේ සහෝදරයා මගේ මල්ලි බොහොම හොඳ ඇසුරක් තියෙන මාධ්‍ය සමග මල්ලිව ඉන්ටර්වියු කරපු එක්තරා පුවත්පත් මාධ්‍යවේදියෙක් අයියා හරි මේ ගෙවලය නේද ඒ කියන්නේ ගෙදරටම ගැන බලන ඒක දාලා තිබ පත්තරේ. ඒ කියන්නේ මම සංගීත කරන්නේ මම වෙඩින් එකක් ගෙව ෂෝ එකක් ගෙවත් මම හැකි ඉක්මනින් ගෙදර යන්න බලන්නේ. මම කැමති මගේ බිරිඳයි දරුවෝ එක කාලය ගත කරන්න වැඩි ප්‍රමාණයක්. ඒ ගෙවලයක්. ඉතින් මට එහෙම පත්තරෙත් දාලා තිබ්බා. ඉතින් දැන් බොහෝට දැන් අද වෙනකොට දැන් මාධ්‍යවල ඉන්න පොඩි කොළු ගැටව් ගෑන් ළමයි මගේ සින්දුවක් මම සීඩියක් අහන් දුන්නාම අයි ලස්සන සින්දු අයියේ අපිට දාන්න බෑනේ මේ චැනල් එකේ. ඇයියේ ඒ මාධ්‍ය හසුරුවනන්ගේ රසඥතාවය එතන නැහැ. දැන් අද යන්නේ අර මං මුලින් කිව්වේ අර ගෑනුන්ට දෙන ගාථා කියලා කිව්වා කියලා. ඒ දැන් ස්ටේජ් වල වේදිකා මෙලිමහන්ස් ඒවෑ දැන් ඉස්සර නම් බයිලවලට නටන්නේ එම් එස් ප්‍රනාන්දු ඇන්ටනි ජෝන්ස් නිහල් නෙල්සන් මහත්මයා රෙඩි සිල්වා මේගොල්ල කියන්නේ ඒවට කොල්ල කෙල්ල නටන්නේ පල්ලෙයා මිනිස්සු නටන්නේ. අද ඉන්න මේ ගායක ගායිකාව උඩින් ඉඳන් අඬනවා අර සින්දු ඔක්කොම අඬන සින්දුනේ අනේ මාව දාලන්න එපා මං මෙහෙම මේ කට්ටිය නටනවා පල්ලෙයා. ඉතින් ඒ කියන්නේ මේ හරිම විපරීත බවක් මේවා තියෙන්නේ. ඒ කියන්නේ ඇයි මේ නටන්නේ කියලා දන්නේ නැහැ.
කිව්වත් නැහැ. ඒ හින්දා අර අර මාධ්‍යවේදීන් කලාකරුවන් බීමට හරි ලොල් බිව් බොණ්ඩ දුන්න තෝන්දයක් කරගන්න පුළුවන් එක හරියටම හරි. මම ඒක බැලන්ස් කරන මොකද මට කිසිම වාසියක් මම ඉල්ලලත් නැහැ ඉල්ලන්නෙත් නැහැ මාධ්‍යවේදීන්ගේ. දැන් මගේ මේ ගීත ටිකක් මම පරිගත කරලා මේ අලුත් ඒවා තියෙනවා. මම ඕන්ට මම මගේ හිතවත් මාධ්‍යවේදීන් හරි හොඳයි. මං ගිහලා දෙනවා මේව අහපල්ලා. දාන්න එපා. මොකද දාන්න කිව්වට දාන්න බෑ. ඒ මාධ්‍ය හසුරුවන්නන්ගේ ඒ රසක්ඥතාවය නෑ. ඔවුන් ඉන්නේ මේ සල්ලි හම්බ කරන්නේ කොහොමද මේ මාධ්‍යයට සල්ලි හම්බ කරන්නේ. පටන් ගන්නවා දේශීයත්වය මේ අපේ මෙහෙම කියලා ලොකු ලොකු ලෝගෝස් මේ දාලා පටන් ගන්නවා චැනල් එක. පිරිත් එහෙම දාලා පටන් ගන්නවා. ඔව් පටන් ගත්තට කුණු සින්දු යන්නේ තනිකර. කුණුම කුණු සින්දු යන්නේ මේ කියන්නේ ඒ මාධ්‍ය හසුරුවන්නන්ගේ ටේස්ට් එක එතනයි තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ ලංකාව හදන්න නම් සෑහෙන්න ප්‍රශ්නයක්. ඒ හින්දා මේ මාධ්‍ය ඇමති කෙනෙකුත් ඉන්නවනේ. මාධ්‍ය ඇමති, සංස්කෘතික ඇමති, බෞද්ධ කටයුතු ඇමති ඔහොම ඉන්නවනේ හැමෝම. ඉතින් උන්ටත් අසංතාවක් නැහැනේ. උන්ට මෙලෝරහක් නැහැනේ. එහෙම නම් මේවා හදනවනේ. හොඳට අහගත්තරනේ. අවසන් වශයෙන් නායක හමුදුරනේ අපි කොහොමද හොඳ අවසානයක් අපේ සාකච්ඡාවට අපි බොහෝ දේවල් කතා කරා. හැදෙන්න ඕන තැන් ගැන ගොඩක් කිව්වා. වැරදිලා තියෙන්න පුළුවන් අපේ ජීවිතවල. මේ මොහොතේ මොකද්ද එන්න පුළුවන් හොඳම අදිෂ්ඨානය අපේ ජීවිත හදාගන්න. ඇත්තටම චාමේක මහත්මයා මේ නැනපහන ආරම්භ කළා 20 වෙනි අවුරුද්ද. අවුරුද්දේ ගත්තොත් 9 වසරක් ඇති වෙලා මං හිතන් 2 වෙනි වැඩසටහන. මං හිතන්නේ ගිය සතියේ මං වැඩසටහන බැලුවා අපේ අමිතානන්ද හාමුදුරුවෝ අපේ අනුර මෙතුමා ඕක් ට්‍රැවල්ස් ඕක් ජුවල්ස් ආයතනයේ අධිපතිතුමා ඇතුළු පිරිස ඇවිල්ලා විශේෂ සාකච්ඡාවක් කළා. ඉතින් මම හිතනවා මේ කියන කරුණු තුලින් ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්න. හේතුව මොකද අපේ ජීවිතේ වරදින්න පුළුවන්. චාමික මහත්මයා මහාන වෙලා ඉන්න මගේ ජීවිතේ මට වරදින්න පුළුවන්. ඔබේ ජීවිතේ වරදින්න පුළුවන්. මේ රටේ ගමේ පලාති ජීවිත වරදින්න පුළුවන්. රටක් කඩාගෙන වැටෙන්න පුළුවන්. හැබැයි ඔබ ඔබේ ජීවිතේ කඩාගෙන වැටෙන කොතනින්ද කියලා පොඩ්ඩක් බලන්න. දැක්කේ නැත්තම් බෑ නැගිටින්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් තමයි චාමක මහත්මයා අපිට අපේ ජීවිතේ පොඩ්ඩක් මෙනෙහි කරන්න. හැබැයි මතක තියාගන්න හොරු පස්සේ වංචාකාරයෝ පස්සේ පුංකලස් පස්සේ එහෙම නැත්තම් ඔය කියන එක එක මොනවාද වාලම්පූරි පස්සේ ඈ ගස්ගල් පරුවත පස්සේ යන්න එපා. මන්තර ගුරුකම් නැස ඌව පස්සේ යන්න එපා. තමන්ගේ ජීවිතේ ඔතන නෙවෙයි තියෙන්නේ. තමන්ගේ ජීවිතේ තමන් නැගිටව ගන්න. තමන්ගේ ජීවිතේ සමන් ශක්ති සම්පන්න කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ට පිහිට තමාමයි. ආයෙ කොතනින්වත් පිහිටක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් තරම් සමීප වෙන්න මේ අවුරුද්දේවත් අර මුලින්ම මතක් කළා වගේ සිංහාලෝවාද සූත්‍රයේ ජීවිතය එකතු කරගන්න. එකතු කරගෙන තමන්ගේ ජීවිතේ තමන්ගේ බිරිඳ එක්ක දරුවන් එක්ක කතා කරන්න. කොතනින්ද අපේ ජීවිතේ අවුල් වෙලා තියෙන්නේ? අපි එතනින්දලා අපේ ජීවිතේ නැගිටව ගන්න පටන් ගමු කියලා මේ අවුරුද්දේ දෙවන සතිය එහෙම නැත්නම් මේ අවුරුද්දේ ආරම්භයත් එක්ක අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ යහපත් කටයුතු විශේෂයෙන්ම TNL ආයතනයේ අපේ ගරු සභාපති සාන් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම අපේ මේ ආයතනයට අනුග්‍රහය දක්වන වෝක් ජුවල්ස් ආයතනයේ අධිපතිතුමා, ඒ වගේම මේ සඳහා කැප වෙලා ඉන්න විශාල පිරිස, මේ වැඩසටහනක් දකින්නකට අපි කීප දෙනා විතරයි පේන්නේ. පස්සෙන් කොච්චර පිරිසක් ඉන්නවද? ඉතින් චාමික මහත්මයා ඔබතුමාලා කවුරුත් මේකතු වෙලා කරන්නේ හරි සත්පුරුෂ වැඩක්. ඉතින් අපි මේ මේව අහලා ගොඩක් අය හැදෙන පිරිස ඉන්නවා. අපි ඒ අයට කියමු තව එක්කෙනෙකුට දෙන්නෙකුට මේ කරුණු කාරණා කියලා එයාලා මේ වැරදි වලින් ගොඩ ගන්න මහන්සි වෙන්න අපි ප්‍රාර්ථනා කරන හැම දිනාට මේ සඳහා තුනුරුවන්ගේ ආශිර්වාද බලෙන් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එබැවින් නායක හම්බුනේ එබැවින් පින්වතුනේ වටිනා උතුම් ප්‍රාර්ථනාව සමගින් අද දවසට අපි සමගන්නවා නැන පහනින් මේ වටිනා දහම් කරුණ මේ වටිනා සමාජීය කරුණ අපිට කියලා දුන්නට අපේ නායක හම්බුනේ ඔබ වහන්සේට ගොඩක් පින්. ඒ වගේම නිදුක් නිරෝගීතාවයේ තිර ජීවන දීර්ඝායුෂ බොහොමන්ට පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහාචාර්යතුමනි දයාරෝහණ අතුකෝල මැතිතුමනි ජයන්ත රත්නායක මැතිතුමනි ඔබතුමාලට ගොඩක් පින් ගොඩක් සුපේ. හරි වටිනා සාකච්ඡාවක් ගොඩනගන්න අපිට අද දවසේ
අපේ වැඩසටහන් පැමිණලා අපිට සහය වුණාට ඔබතුමාලා සිදු කරන මේ සියලු සමාජ සත්කාරයන් ඒ වගේ ඒ ආකාරයෙන් කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වාසනාව ප්‍රාර්ථනා කරනවා. තව එක ගීතයක් තියෙනවා, ලස්සන ගීතයක්, හදවත දැනෙන ගීතයක්, ලොකු පණිවිඩයක් තියෙන ගීතයක්. ඒ ගීතෙන් අද දවසේ අපි සමු ගන්නවා නැනපා. රජවරුන්ද සිටු මාලිග ඇති එවුන්දනේ, අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයිනේ, අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ. සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා. බලන් රජවරුන්ද සිටු මාලිග ඇති එවුන්දනේ, එක්ක එකට හිටිය ගමේ ළමයිනේ, අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ. සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා. පරපුරේද නාලාගිරි ඇක්කුලේදනේ, අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයිනේ, අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ. සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා. තුනු පලන් රජවරුන්ද සිටු මාලිග ඇති වුන්දනේ, එක්ක එකට හිටිය ගමේ ළමයිනේ, අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ. සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා. පිටදේශක්කාරයෝද පිටසක්වල හාදයෝදනේ, අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයිනේ, අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ. සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා. ඔටුනු පලන් රජවරුන්ද සිටු මාලිග ඇති වුන්දනේ, අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයිනේ, අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ. සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා. සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා. සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා.